विशिष्ट सम्मान ओलिवर कार्सन इलांट अडवांस विद्यार्थियों किसी दास ट्यूशन पंती फ्रेश बी एड एलेवल्स पास होना सेकंड टाइम मट अवश्य मगे दम विना मट अवश्य वैद्यवर के किसी मैं मगे मानसिक विना मट उन व्यवसाय मुकदमा कुछ काय मे श्रीलंका दीवी पावती नट अभी कुछ काल रचना श्रीलंका दीवी पावती नट इत पास अदा तपे धर्मो अदा क्रियाने श्रीलंका दीवी पावती नट दुर्बल देता अभी इधन काले तिबुण दीवी पावती नट वाला अद दिन श्रीलंका सिंगापुर श्रीलंका बुद्धिमान जनता श्रीलंका श्रीलंका अद यथार्थ पेन मुन मनुष्य की नोपेन सौख्यक्षम पेन आगम पेम पेन देशपाल पेम पेन अगाधेट लंका गहन गहन लंका अद लंका अमार मधे कौर जन्म लंका अमार मधे मुखाते उदाहरण नव स्वयागनी कोलेस्ट्रोल अडवेम लंका दुर्बल बलगतम निष्पादन अति गलिए එතකොට එදායි BMIC එකේ මෙතන තියුණු ප්‍රදර්ශනයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ තමයි ගොඩක් දේවල් ගාගෙන තිබුණේ. එක දෙයක් තියුණා උපකරණයක් වසවිස තියනවද නැද්ද කියලා හොයාගන්න පුළුවන් ඒ උපකරණේ. එතකොට එතන කෙසෙල් විදි තිබුණේ මං යහුවා දැන් හරි මේකේ වසවිස තියෙන බව පේනවා ඒගොල්ල පෙන්නන පැහැයක් ඒක පෙන්වුවාම රෙඩ් ලයිට් පත් වෙනවා ඒක තියෙනවා කාබයිට් ගහලා තියෙනවා. නමුත් මං යහුවා දැන් හරි දේ අපිට හොයාගන්න ක්‍රමෙ පෙන්නන්න කියලා ඒක හොයන්න එතන නිවැරදි 100% මුකුත් කිමිකල් නැති පළතුරක් තිබුණේ නැහැ. ඉතින් මං ඇහුවා එතකොට ඔයගොල්ලෝ ඕගනික් තැන් වලට ගියේ නැද්ද කියලා. අනේ මැඩම් මේ අපි ඔක්කොම ගත්තේ ඕගනික් මේ තැන් වලින් තමයි හුවා. ඕකෙන් තේරුම් ගන්න ඔයගොල්ලන්ට ප්‍රඥාව හොඳට දෙයක් ප්‍රඥාව කියන්නේ දෙයක් තේරුම් ගැනීම හැකියාව. ඒක උපරිමයෙන් තියෙන කොටසන් නිසා තමයි මම මේ කෙටියෙන් මේ ටික කියන්න යන්නේ. ඒක නිසා තේරුම් ගන්න අද අපි ඉන්නේ ලොකු आयुर्वेदे आयुष वर्धन किरीमे विद्या वेदे विद्या विद्यावर्तीनो गणित अंश गणित विद्या इंजीनियर बीवेनो वैद्य विद्या वैद्य बीवेनोरी पब्लिस महत्या वगे आचार्य पदवी लबल इवागे हेमदेम अभी गर्भराोणे हेम श्रेष्ठ मेदुमान कन्नाडिदेकोणे अंदमोणे वलोणे उरलोसोणे हेमदेमोणे मे कर्मांत सीयर तीन हरियट बेलोट एक हेम केनाटम अभी गर्भराोणे तन कुल कपन के नाटे लंका दुर्वल तम एक
මොකද දැන් ටොයිලට් එක හොදන කෙනා නැති වුණොත් අපි ඔක්කොම ලෙඩ වෙනවා. ඒක නිසා ඒගොල්ලන්ට අපි ගරු කරන්න ඕනේ. එකිනෙකාට ගරු කිරීම ඉතාම වැදගත්. ලංකාවේ අඩුවෙන්ම තියෙන දෙයක්. ඒකයි අපි තාම දුප්පත් වෙලා දැන් ඉතියෝපියාවටත් වඩා පල්ලි හතක්ට වැඩිලා තින්නේ අපේ ආකල්ප වර්ධනයක් නැහැ. පුංචි කාලේ ඉඳන් අපි දරුවෝ හදන්නේ කොහොමද දෙවරු වෙන්න ඉංජිනේරු වරු වෙන්න මොකද හේතුව ඉතින් මොකද පර්මිට් කාර් එකක් හම්බ වෙනවා ලොකු බඩියක් හම්බ වෙනවා ওই වගේ බොරු ආකල්ප ළමයින්ට පුරවලා ළමයින්ගේ විවසායක දැනුම නිර්මාණශීලී භාවය සියලුම දේ නැති කරලා තියෙන දෙමව්පියෝ සම්පූර්ණයෙන් වර්ගයන් ඕනේ අම්මා ඒක නිසා තමයි මම කාන්තාව වැඩසටහන් වලට හුඟක් ආසාවෙන් එන්නේ උගත් කාන්තාව වැඩසටහන් වලට ගොඩාක් පාඩු කරගෙන එන්නේ මොකද මං ගැන කියනවනම් අපි මුලදීම සරසවි අධ්‍යාපන ආයතනය කියලා අධ්‍යාපන ආයතනයක් මම නිර්මාණය කරා 88 දී ඊළඟට ඒක ළමයි අවුරුදු දෙකක් යනකොට 248ක් ළමයි ඇති වුණා ඊට පස්සේ මම ඒක මගේ අම්මා ගුරුවරියක් මං අම්මට ඒක බාර දීලා මම නීතිඥ මහත්තයෙක් සමග විවාහ වෙලා ගාල්ලට ආවා එතනදී ඒ ලොකු පරිසරයක් ඒක හරි නිෂ්කලංක පරිසරයක් අක්කර 15ක පමණ මට එතනදී තේරුණා මගේ සීයාගේ වෙදකම ඩී.ඒ. ජයසිංහ වෙද මහත්තයා ડોක්ටර් කෙනෙක් මොරෙල් ආයුබේ දිලියාපදිංචි ඒ සීයාගේ වෙදකම අපි පුංචි කාලේ ඉඳන් අපි පුරුදු පුහුණු කරලා පාරම්පරික වෛද්‍ය ක්‍රමයට ගිය කෙනෙක් ඒ ඒ වෙදකම හොඳටම ගැලපෙන පරිසරයක් කියලා මට තේරුණා ඒ එතන තිබුණු සම්පත් මට හොඳට මම තේරුම් ගත්තා ඒ අනුව මම පටන් ගත්තේ මුලින්ම ඔය කෙස්සෙන බෙහෙත මගේ අයියා ඉංජිනේරුවරේ ඒ ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලේ ඉන්නකොට අවුරුදු 15ක් තිස්සේ පර්යේෂණ කළා හොයාගත්ත අපේ සීයලාගේ දැනුම වෛද්‍ය බටහිර වෛද්‍ය විද්‍යා දැනුම ඒ සියලුම දේ සංකලනය කරලා පර්යේෂණයකින් හොයාගත්ත එක තමයි මේ කේශමූල තරලිය කියලා යන්නේ උනාක් දිව්‍යමය ඖෂධයක් මොකද ඒක ලංකාවේ අයටත් වඩා තේරෙන්නේ පිටරටයේ තමයි අපි වැඩිම ගෙන්නගන්නේ ඒක නිසා ඒ අයියාගේ අපේ අයියා ජීවිතේටවත් ඕගොල්ලන්ට මේව නිෂ්පාදනය කරන්න කෙනෙක් නෙමෙයි ඔහු හොඳ නම සොයාගෙන කරන කෙනෙක් ඊයේ ඔහු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නොබෙල් තෑග්ගට හිමිකම් කියන අවසාන පරීක්ෂණයට පෙනී සිටියා දැන් අලුතින්ම හොයාගෙන තියෙනවා කියන්නේ තාපය ගමන් කරන්නේ නැහැ ඔයගොල්ලන්ට පේන ඕස්ට්‍රේලියාව ගිනි ගන්නෝ අපේ මේ තරම් වටින මොළ ලංකාවේ තියෙද්දි තමයි අපේ මිනිසුන්ට අපේ අගේ තේරෙන්නේ නැත්තේ දැන් අයිය හොයාගත්ත දේ හැන්දක් වුණා මෙහෙම රත් කරලා කොච්චර හීට් කරා ඒ හැන්ද තාපය ගමන් කරන්නේ නැහැ ගින්නක් ඇවිලීගෙන යනවා නම් අයින දිගට ඒ ලික්විඩ් එක දැම්මම ගින්න නිවෙනවා ඉතින් අයියට ඒ නොබෙල් තෑග්ගේ මම හිතන ලැබෙයි කියලා ඒ මම කියන්නේ ඒ වගේ මොළවලින් මම කරේ ඒ මොළවලින් ප්‍රයෝජනය අරගෙන ඕගොල්ලන්ට ජනතාවට මේ දේවල් නිෂ්පාදනය කරලා මේ මිනිස්සුගේ දුක නිවන්න ඉදිරිපත් වීම. නැතුව මට මේ අග හිග ගන්න තියෙන මේවෙන් හම්බ කරන් ගන්න ඕන කෙනෙක් නෙමෙයි. ඕගොල්ලෝ අපේ ගෙදරට එනවා ගොඩක් අය. ගොඩක් කොළඹ ජනතාව එනවා අපේ ගෙදර මොකද මං වෙද ගෙදරක් හදලා තියෙනවා. ඒක ටුවරිස් හොටෙල් එකක් එක්ක සම්බන්ධ වෙලා යන්නේ. මොකෝ එතන කෙරෙන ඔක්කොම ඕගොල්ලෝ අහලා ඇති හිස කීස සම්බාහනය කිරීම ෆුල් බොඩි මසාජ් ඊළඟට ශීරෝදාර නස්න ස්ටීම් බාත් හරිම දුකයි ලංකාව ගැන අපි දැන් ඊයේත් එතන කැනඩාවේ ෆැමිලි ගම්ම දවස් තුනක් සියලුම ප්‍රතිකාර උන් ඉල්ලන්නේ ඇවිල්ලා ආයුර්වේදයේ තියෙන සියලුම ප්‍රතිකාර අපිට ලබා දෙන්න කියලා ඉතින් ඇත්තටම ලොකු ගණන් වියදම් කරලා මේ මිනිස්සුයි අවශ්‍ය ආයුර්වේද මේ ට්‍රීට්මන්ට් ටික ඔක්කොම අරගෙන ලෙඩ ටික ඔක්කොම සුවපත් කරගන්නවා කරගෙන තමයි යන්නේ ඒගොල්ල ලංකාවට එන්නේම ආයුර්වේද තියෙන අපේ මේ වෙදකමේ තියෙන ඒගොල්ල දන්නවා ලංකාව තමයි වෙදකමේ ඉහළින්ම තියෙන රට කියලා ඒක නිසා අපි ඔක්කොම දේවල් ඉල්ලගෙන උදාහරණයක් පොඩියම කියනවනම් ජපානයේ මිස්ලා දෙන එක මිස් කෙනෙක් ආවා එයාට තිබුණා සද්දබල හිස රදයක් මිස්ලා වගේ අයට ආතතිය වැඩි රජයේ සේවය කොහොම හොඳටම දන්නවා මගේ අම්මා තාත්තා රජයේ සේවකයෝ රජයේ සේවයේදී සිටින කෙනෙක් සමහරු හිතයි ලොකු පඩිය අරනවා මේව පඩිය වලට වඩා වටිනවා මනස ඒ මනස ආතතිය කියන එක උගා ඉහළින්ම තියෙන රජයේ සේවකයාට එතකොට ඒ ජපානයේ ඉන්න අයටත් ඒ ප්‍රශ්නේ තියෙනවා ඒගොල්ලෝ වැඩ කරනවා ඒගොල්ලෝ දිනු වෙලා තින්නේ වැඩ කරලා කතා කර කර ඉඳලා ඔය එක එකව කරලා නෙමෙයි වැඩ කරලා තමයි මේ මිනිස්සු නැත්තටම නැති වෙච්ච ඉඳලා ඔළුව ඉස්සුවේ වැඩ කරලා ඒක නිසා ඒගොල්ලන්ට තියෙන ආතතියට දැන් යා අපිට කිව්වේ තුන් පාරක් ලංකාවේ නැවතුනේ කිව්වා ආයුර්වේද ගණනාවක නමුත් ඒ හිස නැදේ හොද කරගන්න බැරි වුණා කිව්වා පස්සේ අපේ වෛද්‍ය කණ්ඩායමක් ඉන්නෝ
වෛද්‍යරු හත් දෙනෙක් විපමණ ඉන්නෝ එක එක වෙද මහතුරු ඉන්නෝ ඒගොල්ලන් මගෙන් මගේ ට්‍රීට්මන්ට් කරුවා සති 3 යනකොට හොඳටම හොඳයි අවුරුදු ගාණක් කොමේ එයාට කොමේ හොඳ කරගන්න බැරුව තිබුණු ඉසරදී එතු ඊට පස්සේ ඇත්තම කියනවා නම් එක වෛද්‍යවරු අපේ පැනල් එකේ ඉන්න එක වෛද්‍යවරයෙකුට කතරගම මේ ඉඩමතුත් අරන් දුන්නා මේ ජපන් කාන්තාව ඒකෙන් තේරුම් ගන්න අපේ රටේ මිනිස්සුන්ට වටින්නේ නැති ආයුර්වේදය කොහොමද විදේශිකයෝ අපි ගන්න කියන එක අනිත් එක ඔයගොල්ලෝ දන්නව සමකේ ආසන්නයේ තියෙන රටක් අපේ රට වැඩිම අපිට තියෙන ගුරුත්ව බලය අනුව වැඩිම හර්බල් වල වැඩිම බලය තියෙන අපිට අපේ අපේ රටේ තියෙන හර්බල් වල ශක්තිය වෙන රටවල් වලට නැහැ ඒක නිසා තමයි අද ලෝකෙටම හොයාගන්න බැරි වෙච්ච කෙස්සෙන බෙහෙත හොයාගන්න අපිට හැකියාව ලැබුණේ ඉතින් ඒක ගැන මම පස්සේ කියන්න ඔයගලන්ට පොඩි දැනුමක් දෙන්න අද කනකොට බොහොම පරිස්සමෙන් ගන්න මොකද පිළිකා වාට්ටුවට මම මේක හැමතැනම කියනවා අවුරුදු 5ක් තිස්සේ අපි පිළිකා වාට්ටුව ගාල්ලේ මේ දානයක් දෙනවා සමාගමෙන් ඒ දැන් අවුරුදු මුලින් පටන් ගන්නකොට 120ක් වගේ හිටියේ දැන් මේ පාර යනකොට 325ක් විතර වෙලා වේගයෙන් වැඩි වෙනවා වේගෙන් වැඩි වෙන මම ඒ දානේ දෙනකොට එක එක කෙනා ගිහිල්ලා අහනවා මේ මිස්ලා වගේ හොඳ තරුණ මිස්ලා වැඩි වයසකයි අඩුයි ඒගොල්ලන්ගෙන් අහුවාම ඒගොල්ලන් කියන්නේ අනේ එක ටීචර් කෙනෙක් ඉඩ සංගමිත්‍ය උගන්නපු අපි ඉතින් ගුරුවරු අපි බොහොම කලබලකාරී ජීවිතයක් ගත කරන්නේ උදේට මොනවා හරි කාලා එනවා පාන් පෙත්තා ඊළඟට දවල්ට ෆුඩ් සිටියෙන් අරහින් මෙහෙන් අරන් යනවා ෆ්‍රයිඩ් රයිස් කොත්තු දරුවෝ ඉල්ලනකොට ඒක තමයි මේ මිස් කීපේට උත්තරය දරුවෝ ඉල්ලන්නේ කොත්තු ෆ්‍රයිඩ් රයිස් ඒක නිසා ඒක ඒ දරුවාගේ සහිත සතුටු කරන්න අරක ගිහින් දෙනවා ඒ ওই විදිහට ඒක එක්කනේ තව කෙනෙක් කිව්ව දෙයක් තමයි පිට රටවල් වල රස්සාව කරේ ඒ රටවල් වල කෑවේ බිව්වේ ඔක්කොම මස් වර්ගයේ කිව්වා ඒ මස් වර්ග කෑමේ ඒ වගේ එක්කෙනෙකුට තම පොඩි දරුවෙක් හිටියා මෙතන ඒ වගේ ওই වගේ මම 100කකින් විතර හගෙන හගෙන යන හේතුව අපි පරිදේශනයක් වගේ හොඳ අධ්‍යාපනය ඉතින් මේ ඇත්තටම හරි දුකයි උගත් මිනිස්සු. උග වෛද්‍යවරු හොඳම උදාහරණේ දැන් කාට හරි කියන්න පුළුවන් ඔය උගත් කමන්නේ තියයි ඔය පිළිකා වට්ටුවට යන්නේ කියලා. සම්පූර්ණ වැරදි. ඔයගොල්ලෝ හොඳටම දන්නවා හොඳම වටිනා වෛද්‍යවරු. හෘදයා ආබාධ වලට ලංකාවේදී වටිනාම වෛද්‍යවරයා. ඒ ඔහුගේ පවා බඩේ පිළිකාවාව. එතකොට මගේ හොඳම යාළුවෙක් හිටියා ගාල්ලේ ඇහෙට දිනුනේ මේ ඇයි තමයි හිටියේ ගර්භණී සායනවල බ්‍රෙස්ට් කැන්සර් චෙක් කරන්න. නමුත් ඇයට බ්‍රෙස්ට් කැන්සර් එකක් ආවා. ඔකේ තේරුම් ගන්න මේ උගත්කමත් එක්ක තියෙන ප්‍රශ්නයක් නෙවෙයි මේක. ලංකාවේ කන්න බොන්න දෙයක් නැහැ. ලංකාවේ නීතියක් නැහැ. ෆුඩ් වලට නීතියක් නැහැ හරියට. මොකද්ද ලොකුවට මිනිස්සුත් උරුප්පල වෙන්නන්නේ SLS එකයි ISO එකයි ඕවා වෙන්නන්නේ. ඔගොල්ලෝ රැවටෙන්න එපා වට SLS එකක් ගන්නවාම බලන්නේ නැහැ. ඒ කෑමට මොනවා දානවද අරවද මේවද කියලා බලන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ස්ටෑන්ඩඩ් එක බලන්නේ දැන් අපි ගාවට ආවම දැන් උදාහරණයක් විදිහට අපි පාරම්පරික වැඩකම් ඉන්නේ අපි නිෂ්පාදනය කරන දැන් අපේ ගාව අපි ග්‍රයින්ඩර් පාවිච්චි කරන්නේ නැහැ අපි කරන්නේ පත්තරවල ගියයි රූප අපි කරන්නේ මංගෙඩි මංගෙඩි වලට අර කොටන එකේ විල්ලවත් යහන්නේ නැහැ ඒක තහනම් එතකොට ඔයගොල්ලෝ දන්නවා රසායනික ප්‍රතික්‍රියා ඇති වෙලා වස හැදෙන්නේ වයි ඒක නිසා එහෙම කොටලා ගන්නකොට ඕක SLS එකට හරියන්නේ නැහැ SLS එකෙන් බලන්නේ මෙතනින් පටන් ගත්තා නම් වැඩි ඊළඟට ගියා ඊළඟ ස්ටෙප් එක ගියා අර ස්ටෙප් එක ගියා කෙලවරේදී ප්‍රොඩක්ට් එක ලස්සන්ට එන්න ඕනේ ඒගොල්ලන්ට පිළිකා 10ක් හැදුනක් කමන්නේ ඒගොල්ලෝ බලන්නේ අර පිළිවෙල ඕවට රැවටෙන්න එපා ඕගොල්ලෝ S2ෙන් හොඳට ගිහිල්ලා නිෂ්පාදනය කරන තැනක බලන්න මේවා නිෂ්පාදනය වෙන්නේ කොහොමද තමන්ගේ රටේ දේට මුල් තැන දෙන්න පිට රට දේවල් තහනම් කරන්න මගේ නම් කියන මොකද ඔයගොල්ලෝ අපේ මම බුද්ධ දර්ශනය අපේ හෙළවෙදකම බුද්ධ දර්ශනය බොහොම එකට තියෙන දෙයක් බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන දේ තමයි හොඳම වෛද්‍යවරේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන දේ තමයි තමන්ගේ දේශයේ වැවෙන දේ කන්න කියලා. ඕකේ තේරුම ඔයගොල්ලෝ හිතා තමන්ගේ දේශයේ වැවෙන දේ කන්න කියන්නේ දැන් එංගලන්තේ තියෙන ඇපල් ගෙඩිය මෙහෙට ගේන්න පුළුවන් ද නරක් නොවී අනිවාර්යයෙන්ම ප්‍රිසර්වේටිව්ස් ගහන්න ඕනේ. ඒක මේ මිනිසුන්ට වැරදි කියන්න බෑ. ප්‍රිසර්වේටිව්ස් ගහන්න නැතුව આવුවොත් උඹ මොනු වෙනව? අපේ රටේ තියෙන කෙසෙල් ගෙඩිය පුළුවන් ද අපිට ඇමරිකාවට යවන්න ප්‍රිසර්වේටිව්ස් නැතුව? කරන්න බෑ. දවස් දෙක යනකොට ඒක මොනු වෙලා යනවා. ඒ අල්ලා අපි කවුරුත් දෙන්නේ නැහැ අපිට. ඒක නිසා දැන් අපි ගන්න ඕනේ අපි බවාගෙන කරන එක තමයි පළවෙනිම දේ.
හොඳම දේ තමයි වෙන කිසිම දේ නෙමෙයි හරිම දේ තමයි අපි වවාගෙන කන එක. ඕකේ මගේ පළවෙනි දේශනෙට උනේ කෝට්ටේ. කෝට්ටේ පෙරපු දැන් අවුරුදු 4කට වගේ ඉස්සෙල්ලා ડોක්ටර් හර්ෂදි සිල්වා තමයි මාව දෙන්නලා දුන්නේ දෙරණේ. මගේ ගිය දෙරණෙන් ගිය YouTube එකේ සාකච්ඡාවක් දැකලා එතකොට එතන දේශනේ හිටියා 2000ක් විතර කාන්තා දිනයක්. එතකොට එතනදී ඔය මම එහෙම කතාවක් කියනකොට එතන ඒ මිස්ලා හපු දෙයක් තමයි අපි ඉන්නේ ප්‍රොජෙස් හයක ඉඩමක අපිට කොහොමද මැඩම් මේ කන්නේ වවාගෙන කියලා. එතකොට ඒකට ක්‍රමේ මම කියලා දුන්නා. දැන් අපි හාල් ගන්නවනේ හාල් ගන්න ඕල ගෝණි තියෙනවා. ඒ ගෝණි කොම්පොස් කෘෂිකර්ම දැනුම ගන්න. දැන් අපි මෙතන ඉන්න මිස්ලා ඉංජිනේරුවරු වෙන්න පුළුවන්. නමුත් මේ මිස්ලා ඉංජිනේරුවෙකු නැහැ කියලා මේ මිස්ලා කෘෂිකර්ම දැනුම නැති වෙන්න පුළුවන්. ඒක නිසා අපි එකිනෙකාට ඒ දැනුම බෙදා ගන්න ඕනේ. කෘෂිකර්ම නිලධාරිනිය බොහොම දියුණුවනේ අපේ රට බොහොම දියුණු ආයතන වලට. හැම පැත්තටම ආයතන තියෙනවා. ආයුර්වේද දෙපාර්තමේන්තු, කෘෂිකර්ම දෙපාර්තමේන්තු කිසිම අඩුවක් නැහැ ඒවා. නමුත් කිසිම ප්‍රතිඵලයක් නැහැ. ඒක නිසා ඔයගොල්ලෝ දැනගන්න ඒගොල්ලන්ගේ වැඩ ගන්න. මම නම් කෙලින්ම කියනවා අපේ ආයතන වලට එන ඔය දෙපාර්තමේන්තු එන්නේ නැහැ. PHI මහත්තයෙක් ඇවිල්ලා දවසක් බලනකොට මම ඒගොල්ලන්ට කියලා දුන්නා ගම් PHI මහත්තයා ඉන්නේ අපේ බෙහෙත් යන්න. ඇත්තටම අපිට ගොඩක් සලකන ඔයගොල්ලෝ. ඒ PHI මහත්තයා කිව්ව දේ තමයි මම කිව්වා VHI මහත්තයා ඔය තියෙන නීතිය නෙමෙයි මගේ ඇස් දෙකෙන් දැක්කා ප්‍රධාන ගාල්ලේ පාසලක් ළඟ තියෙන පළතුරු කඩේ මැස්ස එනවයි කියලා ගැහුවේ හප් මේ අර මීයොන්ට ගහන්නේ රසායනික දේ මොකක්ද ඒක නම මේ මෝටින් මෝටින් එක ගහනවා අර කවුවත් නැති වෙනකන් ඉඳලා අර පළතුරු වල ටුටු ගලගෙන යනවා මං යනකොට මම හොයයි එහෙම කරන්නේ මෙතන ඉන්නේ පොඩි දරුවෝ ඔයගොල්ලන්ගෙන් පළතුරු ගන්න ඇයි කොහොම කරන්නේ කියලා අනේ මැඩම් මම බරද්ද තමයි ගුවා වස තමයි ගුවා ඒ වුණාට PHI මහත්තයාවත් අඩේක තමයි ගුවා උසාවි ධර්මයේ ගුවා ඕක මම PHI මහත්තයාට කිව්වා PHI මහත්තයා කියන සම්පූර්ණ ඇත්තම කියන දේ මේ රටේ නීතිය මේකලු අපිත් අසරණයිලු එතකොට මේක හැදෙන්න ඕනේ රටේ නීතියෙන් राज्य नीति राज्य नीति राज्य नीति राज्य नीति राज्य नीति सामने राज्य नीति चीने चीने मम्मी අනිත් එක අපි පුංචි රටක් හොඳට මතක තියාගන්න මම පොඩි උදාහරණයක් කියන්නම් දැන් ඇස්බස්ටෝස් තහනම් වුණා පහුගිය කාලේ නමුත් දැන් තහනම්ද දැන් තහනම් නැහැ අපි චුට්ටි රටක් අපි දුප්පත් රටක් අපි අනුන්ගෙන් යැපෙන රටක් අපිට අනුන් නැතුව ජීවත් වෙන්න බෑ අපි අපේ රටේවත් අද හාල් නැහැ අපිට ගන්න නමුත් අපේ අතීතයේ හිටිය මුතුන් මිත්තෝ අපේ රටින් හාල් ලබන එන එකද නමුත් අපිට අද ඒ තත්ත්වේ නැහැ. ඒක නිසා අපි හිඟන්නෝ. පෙටියම කියනවනේ හිඟන්නෝ. අපි වෙන රටවල් වල හිඟා කකානේ ජීවත් වෙන්න. අපේ ණය බර ගෙවන්න බෑ. අපේ දරුවන්ට වක් ගෙවන්න බෑ. කරන්න තියෙන එකම දේ විවසායකයෝ ගොඩ නැගෙන එක. විවසායකයෝ ගොඩ නැ විවසායකයා කියන්නේ කවුද? මම ඔබතුමන්ලගෙන් අහන වැදගත්ම ප්‍රශ්නේ අපේ රටට බලපාලා තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි විවසායකයෝ නැතිකම. විවසායකයා කියන්නේ කවුද? මේකට තෑග්ගක් දෙනවා. මේකට අනිවාර්යයෙන්ම ටැග් එකක් දෙනවා මේ වටිනා ඖෂධ ටැග් එක පුළුවන් නම් කියන්න හරියට මම හරියට ආසන්නෙන් යන උත්තරේට ඒ ටැග් එක හිමිනවා ව්‍යාපාරික අවස්ථාවන් මදිනාගෙන එදනා ගන්න පුළුවන් තමයි විශ්වාසය තවත් අදහස්
मैं कहते ना पौड़ी दारू वाले तमाम के दारू वाले डॉक्टर वेन्ना ने मैं उगाना अन्नौने उते विवसाय के वेन्ना माता दारू तुम देने की ना माँ काटवा बने की अन्ने मामा फिलिपा दिन लेते हो तो मागे लोगों को ता वाइफ विद्यालय के ना अन्ने आये गए तो वाइफ विद्यालय वाके मनी थी विद्यालय कर नो एक कम देवनी पुता स्लीप टाइ तने तुमने दो अविलत तीन ना उसस पे लग अदार ना මුත් මම ওই දරුව තුන්දෙනාටම කියලා තියෙනවා ඔයගොල්ලන්ගේ ප්‍රඥාව ඔයගොල්ලන්ගේ දැනුම වැඩි කරගන්න උපාධි ඕනම දෙයක් කරගන්න. ඒක කිසිම ඒක හොඳ දෙයක්. අපි මොලේ දිනු කරන විඥානය තමයි කවදා හරි අපි ගෙනියන්නේ. ඒක නිසා ඒක හොඳ දෙයක්. හැබැයි පුතේ කවදාක්වත් උපාධි කියන කොක්කේ ඉල්ලිලා රජයෙන් සල්ලි ඉල්ලිලා රජයෙන් ස්ට්‍රයික් කර කර පඩි ගන්න රසාවල් වලට යන්න එපා කියන එක තමයි මම කියලා තියෙන්නේ. මොකද ඒගොල්ලන්ට හැකියාව තියෙනවා. අපි මග පෙන්නලා තියෙනවා. ඕගොල්ලෝ තම අඩුගානේ පහකට හරි රස්සාවල් දෙන්න බලන විවසායකෙක් වෙනවා. එතකොට මේ 33 දෙනෙක් දුන්නා. තව උත්තර නැහැ නේ. මේ කිට්ටුවෙන් යන උත්තරේ මෙන්න මේ මිස් දුන්නේ. විවසායකයයි කියන්නේ මේ මිස් නම හොඳට දියාගන්න ඕනේ. අර උත්තර දෙන්න ටැග් දෙනවා උත්තර දෙන්න ටික නම් දියාගන්න මිස්. එතකොට විවසායකය කියන්නේ හොඳට මතක තියාගන්න දැන් නැත මම අනිත් එක කියන දේක් තමයි මේ කතා කරන්නේ ඒක රෙකෝඩ් කරගන්න කියලා රෙකෝඩ් කරලා ගින් දරුවන්ට දරුවන්ට අහන්න දෙන්න දරුවෝ ටික තමයි පරිස්සම් කරගන්න ඕනේ මොකද අර කෝට්ටේ මම දේශනයක් දුන්න වෙලාවේ මට කෝල්ස් ඇවිල්ලා අන්තිමට මම ෆෝන් එක ඔෆ් කරලා දියන්න වුණා ජයවන්තපුර විශ්වවිද්‍යාලෙ හිටියා සාමයේ සනස බැංකු පරිශ්‍රයේ හිටියා ඒගොල්ලෝ මගෙන් ඉල්ලුවේ එදායි කරපු කතාවම ඔවුන්ගේ විශ්වවිද්‍යාලය විල ගන්න රුපියල් 25000 ගෙවනවා කියලා මගේ වියදමට නමුත් මම ගම දුකින් ඒගොල්ලන්ට කියන්න සිද්ධ වුණා මම කරන්නේ ටික වැඩගත් වැඩක් පිළිත් හදන්නේ මගේ අද්දෙනේ ඒක නිසා මේ සල්ලි අර කොහොමද කරන්නේ රුපියලක්වත් ගන්න නැහැ මම කිසි වියදමක් ගියොත් විතරක් ගන්නවා ඒක නිසා මම කියන්නේ ඔයගොල්ලන්ට මට මෙන්න හුඟක් අපහසුගෙනේ මම මේ රංජිත් මහත්තයා කරන්නේ කාන්තාවන්ට නිසා අපි කාන්තාවට ප්‍රඥාව දුන්නොත් කාන්තාව ආරක්ෂා කරගත්තොත් කාන්තාවට මොලේ දුන්නොත් විතරයි අපේ රට බේරගන්න පුළුවන් මොකද පිරිමි හිටියට පිරිමි නෙමෙයි පළවෙනි තැනට එන්නේ කාන්තාව කාන්තාව කියන දේ විදිහට දැනුම් ඔයගොල්ලන්ට මහත්තුරු ඉන්නවනේ මහත්තුරු නෙවෙයිනේ ගෙදරක් ගෙනියන්නේ කාන්තාව කාන්තාව කිව්වොත් ඕහෙන් නෙවෙයි ඉඳපා යන්නේ ඊසානේ හොඳට බලනවා කියලා හරි හරි හොයා හරි විශේෂඥ ඩොක්ටර් කෙනෙක් කියන්නේ හැමදේම ඉගෙන ගන්න කෙනෙක්. මට නක්ෂත්‍රයේ පුළුවන් හොදටම මම කාගේවත් කේන්දර කාර්යබස් යන්නේ නැහැ. මගේ දරුවන්ගේ දරුවෝ බබා හම්බෙලා මම යන්නේ කේන්දරේ හදාගෙනමයි. ඒ වාමේ මගේ පාරම්පරික. මගේ මුත්තලා සීයලා හුඟක් දක්ෂ කට්ටිය. ඒ කියන්නේ කෙනෙක්ගේ කේන්දරයක් ගත්තාම මැරෙන මොහොත කියන්න පුළුවන් කෙනේ මුත්තා. සීයේ ජයතිලට නොදාරිස්රාලා හම් කිව්වහම. දකුණු පළාතේ වැඩිම උප සංඛ්‍යාව ලියපු කෙනෙක්. එතකොට මම මේ මිස්ගේ උත්තරේ දෙන්න. විවසායකයා කියන්නේ තමන්ගේ අනන්‍යතාවය තුලින් ලෝකෙට අවශ්‍ය දෙයක් අනවශ්‍ය දේවල් දැන් කසිප්පු මේවා කරයි කියලා ඒක විසායකෙක් වෙන්නේ නැහැ නේ ඒක ලෝකෙට අනවශ්‍ය දෙයක් එහෙම නෙමෙයි ලෝකෙට අත්‍යවශ්‍ය අවශ්‍ය දෙයක් තමන්ගේ අනන්‍යතාවය තුලින් කවුරු හරි දෙයක් නිෂ්පාදනය කරනවා නම් ලාභයක් ඇතුව ලාභයක් නැතුව කළවඩුකුත් නැහැ ඒකෙන් රටක් දියුණු වෙන්නේ නැහැ නේ ලාභයක් ඇතුව තමන්ගේ අනන්‍යතාවය තුලින් කවුරු හරි ලෝකෙට අවශ්‍ය දෙයක් හොඳට කිසි වසක් විසක් නැතුව නිෂ්පාදනය කරනවා නම් තවත් ඒක තමයි පින ඒක තමයි අපි ගෙනියන්නේ දැන් මම එහෙම කෙනෙක් මම කිසිම දශමකින්වත් වසවිස කියලා දෙයක් ඕගොල්ලෝ උඟක් කොටසක් ඕගොල්ලන්ට ඕන වෙලාවක පුළුවන් මේ අපේ නිෂ්පාදන ගොඩක් තියෙනවා ක්‍රීම් එකක් යනවා ගෝල් ස්කින් ක්‍රීම් එක ගෝල් ස්කින් ක්‍රීම් එක ඕනම ඩීඅයි වර්තාව අපි අරන් දෙන්නේ ඕගොල්ලන්ට ඕන නම් පුළුවන් ඒ ඩීඅයි වර්තාවකට දාලා කියන්න පුළුවන් නම් මේවේ බැර ලෝහ තියනවාද කිමිකල් තියනවාද මොකක්වත් නැහැ අපේ තියෙන්නේ තනිකරම අපේ හෙළවෙද කමේ තිවිච්ච මීපැණි කොකු සුදු හඳුන් ඇලෝවේරා ওই වගේ අපි හරියට සංයෝග කරලා හදලා තියෙනවා වියලිහමයි තෙත්හමයි දෙකටම හරියක්
इलाट कुरुला अभी गुडा कुलता है वैलिए मोल अने लसंद तीन हम मे हरदास क्रीम मे पास मूण गेडी गेडिया विकृति वेला समारोह परस में सुधुपाट तीन क्रीम मार्ग गुडा केवल ईटीआई के अभी गया सीएट अणुट वेडियंदे रसदी दाकु रसदी मेहम मेतनी बिंदु मे अटी हिलो केमिकल मिश्र दियर अपद्रव्य मुदाहरिया बोकती है बोके वे मालू हिटिया मालू अर केमिकल काल रस दिया उनके शरीर गतवेनो एक काल आवट मिनसुको पेरलैसा गता स्नायु पद्धति मक्रियावेनो इलांट पाकिसन हेनो ये नपुर आबादेनोट पास पर्यश बनोट हेतु अर फैक्ट्री इश्यू कर मे केमिकल एक रस दिए नरक दिया नरक दिया पड़ी क्रीम वर्ग मेवा गाट हम क्वालिटी देव क्रीम गाँवना हम क्वालिटी हम सीए सीआ के मम नी अपे ब्यूटीशियन ब्यूटी मिसूत मेकअप गीयन मिस मुलिम गीयानी मे हम देवाई अमेरिका गल अमेरिका आवट ए पी एच पी एच आगे पहाय दशम पहाय तीन नो क्रीम क्यों एक फ्रांस हादेन फ्रांस हरिया मे अपेर अट हरियान देवा अपेर एक हरियाणे मेह आयट मेह आयट मोले प्रज्ञा अड़का मे लेडो को मागनती अपे हेलवे देखा मे रज बिशोवर पवदाको गया ගෑවි මොනවද දැන් අපි අද ගෙනල්ලා නැහැ මා හිතන්නේ ගෝල්ඩ් ෂයින් කියලා අපි හදනවා රජ බිසෝරු ගාපු ඔයිල් එක අපි හදනවා මේ ගෝල්ඩ් ෂයින් කියලා ඔයගොල්ලන්ට YouTube ගිහිල්ලා අපේ hairlanka.com ගහුවාම අපේ වෙබ්සයිට් එකේ ඔක්කොම එනවා ඒකේ ඒක රන්වන් පාටයි ගෑවහම හැම රන්වන් පාටයි ඔන්න ඕව රජ බිසෝරු ගෑවේ නමුත් භාෂාවකට අපේ ආයුර්වේද හරියට ඉදිරියට එන්නේ නැති නිසා මේවෙන් ප්‍රයෝජනය ගන්න පිටරටින් ආපු හොරු ඇත්තටම කියනවා නම් හොරු කියන නම තමයි දාන්න ඕනේ පිටරටින් එන අයවට. ඒ කියන්නේ අහිංසක මිනිස්සු අපිට මේ අවුරුදු 10 දී කරලා තියෙන කතාවල හැටියට හරිම මේ දුකක් තියෙන්නේ. කොණ්ඩෙට නොගාමු දෙයක් නැහැ. නොයිකුත් දේවල් මම නම් කියන්නේ නැහැ එකකවත් ඔයගොල්ලෝ දන්නවා අපි නොකිව්වට පිටරටින් ගන්න රටින් මේ රටින් ගිය කියා අර සමද එක උදාහරණයක් කියන්නම් ඔය විශ්වවිද්‍යාලේ දැන් ඉංජිනේරුවෙක් කොහු මේ ජායල මැසන විද්‍යාලය ඉගෙන ගත්ත ළමේ वेस्टर्न आयुर्वेद करलाइजमेंट दान कट्टी अडवर्टाइजमेंट दान अवश्य स्वर्ण वाहिनी अटिंग आयुर्वेद बेहता अभी मेका ज्ञान बलमु गिन्नगत्तेशमूल तरले तम गिन्नगत्ते कुमुक्षमूल तरले निर्माण समहरुंट वाते वेडी समहरुंट पित वेडी समहरुंट सेम खपगियन्ने सेमटमाय एक वैडी विधमा मगे सीना मेम नाड़ियाल तमें मेरन विलाकमा दक्ष विधकमा लड्डू हिटियाने लाखीलाटे लड्डू हिटियाने शुद्ध अटत्ट मे शुद्धम मेरटे लड्डूने हय्या मिनी स्वीटिया हा सौख्य संपन्न मिनी स्वीटिया हों लसन रजनियों का
पास मेनम पर्मीशन बेलो मेकट हेतु मेला हेतु बनकोटे मोदी कृषि कर्मे कृषि कर्मे इहलिंगना आर्थिक පරණ කාලේ යෝධය ඔබලා ගත්තේ එහෙම නිකම්ම නෙවෙයි ඒක ආශ්වාස කරොත් තමයි වැරදි ශ්වසන පද්ධතියට යන එකයි වැරදි ඒක මේ මස් කරි දැන් පරණ අම්මල මස් කරි තුන පහ දෙනකොට රේන් ටිකක් දැම්මා ඔක්කොම කණුව නැති වෙනවා හොඳ ප්‍රතිශක්තියක් එනවා හොඳ හයියක් එනවා හොඳට ඩිජෙස්ට් වෙනවා කෑම ඒ වගේ ගා වටින දේවල් වල වටිනාකමවත් අපේ රටේ ඇයි තේරෙන්නේ නැහැ ඉන්දියාව ඇමරිකාවට යවනවා ඉන්දියාව ওই ගොම් වැඩ කරන්නේ අපේ රටේ කරන්නේ ගිනි තියන එක ඒක ඒකෙන් තේරුම් ගන්න කොහෙද මේ ප්‍රඥාව තියෙන්නේ කියලා. අපි ඉන්දියාව වවල ඇමරිකාවට යනවා. මේ මිනිස්සු බිලියන ගණන් උපයනවා. අපේ රටේ මෙච්චර හොඳ පසක් තියෙන මේ හොඳ රටේ මේ නිකම්ම වැවෙන මේ ශාකය ගිනි තියෙනවා. ඉතින් මේක තේරෙන්නේ ප්‍රඥාවෙන් දැන් පිහිය දීුණයි කියලා. දැන් පිහිය නරක දෙයක්ද? පිහිය නැතුව අපිට මොකක්වත් කපා ගන්න බෑනේ. නමුත් පිහිය කවුරු හරි ගිහිල්ලා බෙල්ලට තියලා හරි කබලා දැම්මොත් හරි ඒක නරක දෙයක්. ඒක හරි දෙයට යොමු කරන්නයි ඕනේ මේ වැරද්ද තියෙන්නේ හරි දෙය තේරෙන්නේ නැහැ. ඒක ඔයගේ වැරද්ද කරේ විදේශිකයෝ විදේශිකයෝ මුලින්ම කරේ අපි වගේ හෙළවෙද හමින් ආපු පුස්කොළපො ඇත්තු දෙන්නේගේ උසට හිතා ගන්න පොඩ්ඩක් ඇත්තු දෙන්නේගේ උසට හෙළවෙදකම් තියෙන ඔක්කොම අපේ මේ වට්ටෝරු ඔක්කොම එකතු කරා පුස්කොළපො පුස්කොළපො එකතු කරලා ගිහින් තිබ්බා මුලින්ම සුද්ධ කරේ ඒක ඊට පස්සේ ඔන්න ලෙඩු ඇති වෙලා ගත්තා ඊළඟට ඒගොල්ලන්ගේ රටේ තියෙන ඔක්කොම පිටිටෙන් පෙත්ත අරවා මේවා ඔක්කොම අපේ රටේ තියෙන මෙනිමල් ගෙට් එක ගෙනහිල්ලා ඉතින් පිටිටෙන් ගහදලා එවනවා අපේ තියෙන ඒකාවේරිය ඒකාවේරිය කියන පළාටි අරන් ගිහිල්ලා ප්‍රෙෂර් පෙත්ත හදලා එවනවා වැල්මීටි ගණන් ගිහිල්ලා ඔය ඇඳුමට ගන්න පෙත්ත හදලා එවනවා ඒ කියන්නේ කෙමිකල් දාලා හදන්නේ නිකන් පෙත්තක් හැදෙන්නේ නැහැ ගම් එකක් දාන්න ඕනේ ඔය පෙති හදනකොට ගම් දාලා හදන්න එතකොට ඒ විදිහට අපේ රටේ තියෙන දේ අපේ මිනිස්සුන්ට තියෙන නිරෝගීකම එතනින් නැති වුණා. ඊට පස්සේ කෘෂිකර්මයට මොකද උනේ? කවුරු හරි දන්නවා නම් කියන්න මොකද උනේ කියලා. දැන් ඉස්සර හොඳටම තියුණු කෘෂිකර්මනේ දැන් මොකද උනේනේ? දැන් අපිට හාල් කන්න වෙලානේ අපි වසනේ ගන්නෙ. ආසනික් ගහපු හාල් මේ ගන්නෙ. දැන් දෙයනේ කියලා මම ඉපදුනේත් හොඳට වතු පිටි තියෙන තැනක. අද ඉන්නේත් හොඳට වතු පිටි තියෙන තැනක. දැන් අපි කන්නේ එළියෙන් හාල් අපි බවාගෙන දැන් බාස්මතී ඔය හැමදේම අපි හෙළ හාල් වර්ග බබලා කන්නේ කෙමිකල් නැතුව පළදා අඩුයි ඒ වුණාට ඉතින් අපි රසවිස නැතුව කනවා ඒක එතකොට ඔයගොල්ලෝ දැන් මේ පැකට් එකක ගන්න දැන් අපි හාල් ටිකක් අරගෙන අපි පැකට් කරොත් ඉතින් වැඩි කල් යන ඉස්සෙල්ලා එක්ක පුස්සල්නෝ එක්ක ගුල්ලෝ ගහනෝ එහෙම නැහැනේ දැන් ඔයගොල්ලෝ සල්ලි දීලා ගන්න හාල් දෝණි වල කිසිම කෘමියක්වත් නැහැ ඒ කියන්නේ ආසනික් ගහලා දෙන්න එතකොට ඒ මේ தත්තේට ආවේ ඇයි ලංකාව පොඩ්ඩක් හිතන්න මොකද හේතුව කියලා බුදුන් වහන්සේ කිව්වනේ හැම දෙයකටම හේතුවක් තියෙනවා කියලා කවුරුවක්වත් හිතුවද මෙහෙම වුණේ ඇයි කියලා හේතුව තමයි මං කිව්වා වගේ නිරෝගී කම නැති කරා මුලින්ම ඊට පස්සේ බැලුවා මෙච්චර පසසාර මොකද කියලා අපි ඒගොල්ලෝ පසසාර මොකද කියලා බැලුවාම මීගස් හැම තැනම දිනුනා හැම වත්තකම දිනුනා මීගස් වවලා කුඹු කුඹු පැලෙයි මී පැලෙයි අනිවාර්යෙන්ම සෑහෙන්න ලංකාවේ දිනුනා. ඕගොල්ලෝ දන්නවත් දන්නේ මී ගහේ මී ඇට අර වවුලා කාලා වම්මාරුවාම ඒ ඒක ගිනි පෙට්ටි තියනක ඒ තියෙන පෝරවල යූරියා කිලෝ එකක පෝර තියෙනවා. ඒකෙන් තේරුම් ගන්න මී ගහක තියෙන පෝෂණය. ඒක අස්සල කුඹුරවල කුඹුරවල වඩේට මී ගස් වවනවා. එතකොට අර මී ඇට වමාරලා වඩනහම අරද පෝර නිකන් වෙන පෝර දාන්න අවශ්‍ය නැහැ වෙනම. ඊළඟ කුඹු ගහේ වඩනා බම්මතක තියාගන්න කුඹු එක ගහකින් උල්පත් 54ක් ඇරෙනවා එක ගහකින් කුඹු කුඹු දැන් ලිංග වල ළඟනේ කුඹු පැල හිටවන්නේ කුඹු එක ගහකින් උල්පත් 54ක් විවෘත වෙනවා එතකොට අපේ රට ශාස්ත්‍රීය වෙන්නේ නැද්ද ওই දෙකෙන්ම වෙන මොකුත් ඕනේ මේක බලාගෙන හිටිය සුද්දා අපිට වඩා ලොකු වෙනසක් තියෙන සුද්දෝගේ සුද්දෝගේ හොඳ දේවල් ගන්න නරක දේවල් අතාරින්න හොඳ දේ තමයි මේ මිනිස්සු හැමදේම හොඳ මේ කොලේ ගත්තා මේ මිනිස්සු හොඳට මේක කියවනවා කියවලා බලන මේ හොඳට තේරුම් ගන්නවා
දැන් ප්‍රොඩක්ට් එකක් ගන්න ගියාම මේ මිනිස්සු දැන් අපේ හෝටල් එකට මේ මම කිව්වේ කැනඩා ෆැමිලි එකක් ආවා අපි යෝගට් එකක් දුන්නා ඒ යෝගට් එකේ තියා මෙහෙම හොඳට බැලලා මගෙන් ඇහුවා මේ 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 ෆ්ලේ මේ ෆ්ලේවර් එක කොහොමද අරක මේ ගහන්න ගත්තා ඉතින් මං කිව්වා මේක නම් අපේ නිෂ්පාදනයක් නෙවෙයි මේ කියලා මේ නර්ස් කෙනෙක් ඒ දෙන්නම නර්ස්ලා ඉතින් ඒ වගේ අර මේ මිනිස්සු හරි බුද්ධිමත් ඒ අතින් හරිම බුද්ධිමත් ඒ හොඳට කියවනවා කියවන මිනිහා අංග සම්පූර්ණයි බහුශෘතයි කියවීම ඔය දරුවන්ට අනිවාර්යයෙන්ම දරුවන්ට දෙන්න ඕන දේ තමයි අනේ ඔය කරුණාකර ෆෝන් එක නම් දෙන්න එපා මේ රටම විනාශ වෙලා තියෙන්නේ ෆෝන් එකෙන් අපි ෆෝන් පාවිච්චි කරනවා නමුත් පොඩි අපි ඕගොල්ලම හිතන්නේ කොහොමද පුංචි කාලේ ෆෝන් තිබුණාද කියලා වැඩිහිටියන්ට ෆෝන් එක අවශ්‍යයි දැන් අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ගේ මොලේ වර්ධනය වෙලා ඉවරයි ඒගොල්ලන්ට ආයෙ නොම ගියවන්න බැරි කිසිම කෙනෙකුට එහෙම නෙමෙයි මේ මොලේ මනස හැදීගෙන යන දරුවා අවුරුදු 22ක් වෙනකන් ඇඩලසන්ට් ඒජ් කියලා කියන්නේ. ඒ කියන්නේ මොකද? එයා කුතුහලයේ කුතුහලයේ තියෙන වයසක එක. ඒ වයසේදී මේ ලොකු ලක්ෂ ගණන් වල ෆෝන් දෙන්නේ පොඩි ෆෝනුත් නෙමෙයි. මොකටද ෆෝන් එක? අපි ෆෝන් එකකින් දරුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? දරුවට මෙසේජ් එකක් දෙන්නනේ අම්මේ පන්තිය මේ වෙලාවට ඇරෙනවා. ඒ ඉච්චරෙන්නේ අපිට ඕනේ දරුවට තියෙන වෙන වැඩ රාජකාරී වගේ. අය ළමයි ඉගෙන ගන්න ඕනේ. එතකොට මේ මොකද්ද මේ අම්මා කරන්නේ ආදරේ කියලා ඕ ලෙවල් පාස් වෙච්ච ළමයට ලක්ෂක විතර වටින ෆෝන් අරන් දෙනවා කැමරා තියෙන. ඉතින් ඒ ළමයා තනිකරම එක කුඩුකාරයෙක් ගංජකාරයෙක් එක්ක වනචර ළමයෙක් ඒ වගේ වෙනව අනිවාර්යයි. ඒක නිසා කරුණා කරලා ළමයින්ට ෆෝන් එකක් දෙනවා නම් විශ්වවිද්‍යාලයට යනකොට ෆෝන් එක අවශ්‍යයි. දැන් මගේ ලොකු පුතා මේ දරුවෝ තුන්දෙනා ෆෝන් පාවිච්චි කරන්නේ නැහැ. විශ්වවිද්‍යාලයට පාස් වෙනකොට අර අනිවාර්යයෙන් ෆෝන් එක ඕනේ ලෙක්චර්ස් දැන් ලියන්න දෙන්නේ ෆෝන් වලින් තමයි ඔක්කොම මේව කරගන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ දෙන්න යන්න එපා. හැදෙන දරුවන්ට කැමරා ෆෝන් දෙන්න එපා. මේක මම ඇත්තටම ඔයගොල්ලන්ට කියන්නම් අපේ හෝටල් එකට එනෝ මේ හොඳ ෆැමිලි වල ළමයි අපි බාර ගන්නෑ. අපි අනිවාර්යයෙන්ම ඩෙන්ටිටි බලලා අවුරුදු 18ට වඩා වැඩි වෙන්න ඕනේ විවාහ වෙන විවාහ සාතිකය පෙන්නන්න ඕනේ විදේශිකයෝ විතරයි අපි ඒ නීති නැත්තේ නමුත් මේ අහිංසක මේ හොඳ ෆැමිලි වල ළමයි බිල්ලාජන තු වෙනවා රූම්ස් එකට තේ ඒක ඔයගොල්ලෝ තේරුම් ගන්න දැන් ඔයගොල්ලෝ දරුවෝ ඉන්න බැරිද ඔය දැන් ඔයගොල්ලෝ කොහොම කැපවීමකින් උදේ 4ට මෙතෙන්ට ඇවිල්ලා ආවම බබ නැගිටලා මේ ඩියුටි ඇවිල්ලා පාඩම් මේ කරලා හවස යනවා මේ කරලා වගේ දරුවෝ ටියුෂන් ආවද ගියාද කියලා විතරනේ බලන්නේ මොකද්ද කරන්නේ කියලා කවුද බලන්නේ කවුද බලන්නේ විතරම හිතන්නේ දරුවා දරුවෙක්නේ දරුවා කියන්නේ තාම මනස හැදෙනවා ඊළඟට දොස් කියලා බෑ ඒ ළමයා පන්තියට ඇරියෙන් පස්සේ ඔයගොල්ලෝ බලන්න මේ ළමයා මේ මොකද්ද කරන්නේ කවුද ආශ්‍රය කරන්නේ වැදගත්ද කල්යාණ මිත්‍රයෝ කියන්නේ හරි දේ කියලා දෙන බැරි වෙලාවේ දුකේදී අතහැරලා යන්නේ නැති කෙනා තමයි කල්යාණ මිත්‍රයා විශේෂයෙන්ම හරි දේ කියලා දෙන නිකම් මේ දකින ළමයට යාළුවෝ කියන්නේ යන්න දෙන්න බා මම නම් ළමයි තුන්දෙනාට හොඳට ඕ කියලා දීලා තියෙනවා මට කිසි බයක් නැහැ දැන් මගේ ලොකු පුතා මේ කොළඹ නුගේ ගොඩ ප්‍රදේශයේ ඉන්න මම දන්නවා ළමයා කවදා දැන් ඊයේ පෙරේද මඩ කලපු ගියා යාළුවොත් එක්ක මම හොඳටම දන්නවා කවදාකවත් ළමයා නරක වෙන්නේ නැහැ අදිතාලම අපි හුඟක් ශක්තිමත් හැදුවා හොඳට හොඳ නරක කියලා දුන්නා අපිට කියන්න බැරි දේවල් තියෙනවා ඒව අර පත්තර පුවත්පත් විශේෂඥ වෛද්‍යවරුගේ දේවල් ඒ ළමයට කියවන්න දෙන්න පුතේ මෙන්න මේ ආටිකල් එක අද කියවන්න කිව්වහම ළමයට අපි ලෙක්චර්ස් 10ක් දෙනවට වඩා වටිනවා ඒක නිසා මම කෙටියෙන් කිව්වේ මේ මිස්ලාට මේ අනිත් එක කෙටියෙන්ම කියන්න මස් වර්ග කන්න එපා මස් වර්ග වල පොටෑසියම් නයිට්‍රේට් ගහලා තමයි තියෙන්නේ ෆුඩ් සිටීස් ඒවල තියෙන්නේ රතු මස් ඒ රතු පාට ගන්න පොටෑසියම් නයිට්‍රේට් ගහලා ඔයගොල්ලෝ නිකන් හිතන හරකෙක් මරලා වැටක් අයින් ඉන්නවනම් හවස වෙනකොට ඒ ගඳ ගන්නවනේ අන්වේෂයක් ගිහිල්ලා බලුවොත් ඒකේ බැක්ටීරියා මයි මේ පොඩි ක්‍රූමීන් පිරලා ඉන්න ඔය ලක්ෂ කෝටි ගන්න මේ ඒකට ඒක කොහොමද ෆුඩ් සිටියට ආවම දිලිසෙන්නේ ඒ පොටෑසියම් නයිට්‍රේට් වලින් ඒව පිළිකාකාරක ඊළඟට කොළ වර්ග දිලිසෙන ඒවා ගන්න එපා ඔය දිලිසෙන කොළ දිලිසෙන්න විදියක් නැහැ කොළ අපි හොඳට වවන කට්ටිය කොළ කියන ඒවා එහෙම දිලිසෙන්න බෑ පතෝල දිලිසෙන්න බෑ වැටකොළ දිලිසෙන්න බෑ දිලිසෙනවා කියන්නේ අනිවාර්යෙන් කිමිකල් එක ගන්නවා පතෝල වැස්සේ පතෝල කරල හිටනම් කඩන්නේ අද ස්ප්‍රේ කරනවා එතකොට අර කැරටි හැරලි කැරලි ගෙහිච්ච එක දික් යනවා එතකොට මයෝක්ක අවාර කාලෙට මයෝක්ක කන්න යන්න එපා ඒ අල වර්ග බුරුල් වෙන්න වෙනම ගන්නවා ඔය වගේ විශේෂයෙන්ම කැරට් ලීස් බොන්චි තක්කාලි ඕවනම් ගෙන්න එපා අපිට නැහැ නේ අපේ ප්‍රදේශෙ වෙවෙන්නේ නැත්තම් ගෙන්න එපා
दिन 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 योगर्ट मीकिरी सोडियम सोडियम हेमोम दानिक तमाय बेंजोएट सोडियम बेंजोएट अरकनिका उडल एके भयानक काम दीयर वर्गम दान सोडियम बेंजोएट मीकिरी पैकेट मम अनुमत करन्ने विटमिन सी एक मतक विटमिन सी एक बेंजीन बेनवेनो बेंजोएट विटमिन सी एक बेंजीन बेनवेनो बेंजीन के अंदर पिलिकाव बेंजोएट पिलिकाव बेंजोएट हुंददेकुत नेमेयि अभी निष्पादक अनुमतिय दीला तीने दाहट एकाय केक वर्ग वलट दान अजिनोमोटो सुट अजिनोमोटो बहुम भयानक जपाने अजिनोमोटो एक रसवा होटल बेरी उदनोमिकलिंग अजिनोमोटो दिलसी दिलसी बे स्वाभाविक अजिनोमोटो वाले दिव्य तीन रसवाहिनी प्रायोगिक मध्यस्थान क्लोरीन ඒ සුදු පොල් තෙල බොහෝම අඩු ගන්න චූටි චූටි තෙල් වලට ඇවිල්ලා ගෙනියනවා. ඒ වයින් තමයි ඔයගොල්ලෝ දරුවන්ට පැටවාරවයි මේ වයින් කඩලයි කියලා ගිහින් දීලා අර දරුවා අහිංසක දරුවා පිළිකාවට්ටුවට යවනවා. ඒකෙන් තමයි පිළිකාවට්ටුව වැඩි වෙන්නේ. ඊළඟට අනිත් එක තමයි කියන්නේ බිස්කට්. බිස්කට් වර්ග හොඳ පරිස්සමෙන් ගන්න. කටස් ගාලා උගක් හරි බිස්කට් එකක් කැඩෙනවා නම් ඒවල අජිනෝමෝටෝ මිශ්‍රයි. නිතරම ගන්නට තියෙන ඒවා ගන්න නම් කියන්න මම කැමති නැහැ. ඔයගොල්ලන්ට මොලේ තියෙනවා. බොහොම පරිස්සමින් කරන්නේ. ඔය හැම එකෙම තියෙන දාපු දේවල අංකයක්. ඒක ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් ගහලා බලන්න. දැන් අපි හිතමු පෆ් පෆ් වර්ගවල මැද තියෙන ක්‍රීම් එකේ කලරින්. ඒ කලරින් එකේ තියෙන ප්‍රමිති තුනක්. හොඳම එක එච්චර ඉෆෙක්ට් නැහැ. අර බාලයක කෙලිම පිළිගාව. එක්ක කිඩ්නි සබ් සෙට් යනවා, එක්ක ලිවර් එකක් සෙට් යනවා, නැත්නම් පිළිගාව, නැත්නම් හට් ඇටැක්. එතකොට ඒක අර අංකෙන් තමයි බලන්න ඕනේ. ඒගොල්ල නම දාන්නේ මොකක් හරි අංකය සංකේතයක් ලියලා තියෙනවා. ඒක නොදා දාන්න බෑ ඒවා. ඒක ඉන්ටර්නෙට් එකෙන් ගහලා බලන්න. එතකොට පේනවා ඒකේ තියෙන ප්‍රතිපාද. ඒක නිසා බොහොම පරිස්සමෙන් ගන්න. අපි නම් ඕව අනුමත කරන්නේ නෑ. පුළුවන් තරම් අම්මලාට කියන්නේ ගෙදර දේවල් හදලා දෙන්න කියන එක. අපේ අම්මලා අපිට වැලි තලප හදලා දුන්නා. මොන හරි ආසයක් වුණාම අම්මලා හදලා දෙනවනේ හැමදේම. ඒ විදිහට මොකක් හරි ක්‍රමේ වෙනස් කරගන්න නැත්නම් බුදුන් වහන්සේ කියලා තියෙන අවුරුදු 10ට ආයුෂ අඩු වෙනවා කියන එක. ඒක බුදුන් වහන්සේ කියපු කිසිම දෙයක් අද වෙනතුරු වැරදිලා නැහැ. අවුරුදු 10ට ආයුෂ අඩු වෙනවා කියන්නේ ප්‍රඥාවන්තයෝ ඉතුරු වෙනෝ තේරෙන්නේ නැති කිසිම ඔළුවක් නැතුව ওই පාට කණ්ණාඩි දාගෙන පාට ලෝකේ බලන අය ඉක්මනට නැති වෙලා යනවා.
වනිතේක වෛද්‍යවරු කවුරුන් හිතන්නේ බා දැන් ගිය සතියට ඉස්සෙල්ලා අවුරුදු 28යි ඒ ડોක්ටර්ද වෙස්ටර්න් ડોක්ටර් කෙනෙක් හොස්පිටල් වැඩ කරපු ඒ ડોක්ටර් ටීවී බල බල හිටියේ එහෙම වැරුණා හේතුව මොකද්ද නිකන් හිතලා කියන්නේ විසලා මොකක් හරි මොකද්ද මෙහෙම වෙන්න හේතුව මේ හොඳට ගාන්ට ඉන්න හොඳ ලස්සන ડોක්ටර් කෙනෙක් මෙඩිකල් ලැබ නැහැ ඇයි ඒ ડોක්ටර් කෙනෙක් කියලා එයාට නෝනේ අපි මල ගෙදර ගියා තිබුණේ මේ ખબર ආදුව මොකද්ද එහෙම උනේ ඒ ડોක්ටර් කෙනෙක් වෙලා එහෙම උනේ පොඩ්ඩක් තේරෙනවා නම් කියන්න මට නම් හිතාගත්තේ මොකද්ද හේතුව ප්‍රධානම හේතුව යා යුනිවර්සිටි ඉගෙන ගත්තා අවුරුදු කොළඹ විශ්වවිද්‍යාලය ඉගෙන ගත්තා අවුරුදු 4ක් කෑවෙම හෝටලින් එක්ක හොස්ටල් එකෙන් ඒ කවදාකවත් හිතන්නේ නැව හොස්ටල් කෑම අන්තිමයි අපේ මේවා රජය තමයි මේවා දකින්න ඕනේ අපේ අනාගතයේ තියෙන මේ අහිංසක දරුවෝන්ගේ දරුවෝ ටික ආරක්ෂා නොකර කොච්චර අරවට මේවට වියදම් කරත් වැඩන්නේ නැයි ළමයි මාර දුකක් විඳින හොස්ටල් ජීවිතේ. ඒ ඒ හොස්ටල් වල කන්න තියෙන ඔක්කොම බස විස. ඒක නිසා ඒ ළමයා කෑවේ මේ දේවල් එක්ක පිටින් ගෙල්ල කොත්තුව කනවා එක්ක ෆ්‍රයිඩ් රයිස් කනවා යාළුවෝ සෙට් වෙනවා කොහොම හරි අර මං කියපු දේ තමයි වෙන්නේ. අජින හොටෝ කෑවම හાર્ට් එකේ කිරීටක දමනි කියන එක දුර්වල වෙනවා දුර්වලලා හයියෙන් දැවුද්දි මුලින්ම කරපු ගමන් ඒක හොඳට වැඩ කරනවා වැඩ කළා වේගයෙන් වැඩ කළා කළා ඕනම දෙයක් ඊළඟට දුර්වල වෙනවා දුර්වලලා නවතිනවා හાર્ට් එක නවතිනවා ඒ වගේ එකනේ නෙමෙයි දැන් අපේ ගමේම දැන් මං ඉන්නේ පනාගමුව කියන ගම්මානේ ඒකේ ගිය අවුරුද්දට මං දන්න විදිහට තරුණයෝ මරන 15ක් විතර තරුණයෝ වයසක මිනිස්සු මැරිලා නැහැ තාම අපේ ගෙදරත් ඉන්නවා මහත්තයාගේ තාත්තට 104යි දැන් අම්මට 97 දෙන්නම ගුරුවරු තාම හොඳට ඇවිදිනවා කොන්ද දෙන්නගෙම හොඳට කෙලින් තියෙනවා තාම පතෝල මැස්ස වැඩ කරනවා වැටකොළු මැස්ස වැඩ කරනවා කුඹුරට ඇවිදගෙන යනවා ඕන කෙනෙකුට ඇවිල්ලා බලතෑ මේ කී දේම ඇත්තද කියලා මම හිතන්නේ YouTube එකේ තරගව මේ අපේ ළමයි දාලා තියෙනවා ඒක යනවා කඩවලින් කෑවේ නෑ කුඹුරේ බබාගත්ත හාල් ටික ගන්නේ ඊළඟට එළවලු ටික මාළු කනෝ මස් කන්නේ ඒ වගේ දිනචර්යාවේ මානසික තෘප්තිය වැදගත්ම දේ තමයි දෙන්නට තියෙන්නේ දරුවෝ පස් දෙනාම හොඳ අධ්‍යාපනය ලැබලා කොළඹ රත්නපුර මගේ මමමයි මහත්තයා තමයි ළඟින් ඉන්නේ එතන රහස තියෙන්නේ ඒගොල්ලන්ගේ මානසිකව ඒගොල්ලන්ට ආතතියක් නැහැ හරිම නිශ්ශබ්ද පරිසරයක භාවනා යෝගීව ඉන්න දෙන්නේ ඒක නිසා මට පේන්නේ නැහැ අවුරුදු 10කට මැරෙයි කියලා මම විතරක් නෙමෙයි ඔය අපේ ළමයි ඔය වැඩ කරන ළමයි ඉන්න පුරුරන් අහලා බලන්න මේ හොඳ සිහි බුද්ධි අපිට වඩා හොඳ සිහිය ඉතින් ඒක ඒ රහස ඒකයි ඒගොල්ල භාවනා කරනවා දෙන්නම ඉතින් අර ඒක නිසා වෙන්නේ නැති ඒක හරිම සතුටුයි අපිට හරිම සතුටුයි අපිට කිසි කාදරේකුත් නැහැ මේ අරුහුණුෂි මේ රුහුණු කැම් මේ රෝහලේ වැඩ කරන ඇටෙන්ඩන්ට් කෙනෙක් තියලා තියෙන වැඩවලට නිතරම අපි හොයලා බලනවා අපේ අපි උපරිමයෙන් කරනවා නමුත් අපිට කිසිම කරදරයක් නැහැ ඒක නිසා එහෙම තමයි අපිත් වෙන්න ඕනේ නැතුව නිකාමං අවුරුදු 200ක් හිටියයි 150ක් හිටියයි කීකිය ඇඳක් උත් ඉඳලා ඉන්නවට වඩා හොඳයි ට්‍රාන්ස්ෆර් වෙන එක මගේ නම් අදහස අපේ මනස ක්‍රියාකාරී නැත්තම් ශරීරයේ තිබිලා වැඩන්නේ මනස හරියට වැඩ කරන්නේ නැත්තම් අපිට වැඩ කරගන්න බෑනේ තවත් කෙනෙක්ට කියලා බෙඩ් පෑන් තියනවට වඩා අපිට අක්ගල ට්‍රාන්ස්ෆර් වෙන්න ඕනේ පින්න තියෙනවා නම් මම නම් කියන්නේ එච්චරයි ඒ අර එතකන් අපි මනස මේ මනුෂ්‍ය ජීවිතයක් ගැන ගොඩාක් වටින දෙයක් ඒක මම ඔයගලට ධර්මයේ කියන එක දානවාමයි පොඩ්ඩක් හරි ඔයගලගේ ඔළුවට බුදුන් වහන්සේ බුදු වෙච්ච ගමන්ම මාරියෝ ඇවිල්ලා කිව්වා දැන් බුදු වුණානේ දැන් පිරිනිවන් පාන්නේ කියලා මොකක්ද ඒ වෙලාවේ කිව්වේ නෑ මං එහෙම ලේසියෙන් පිරිනිවන් පාන්නේ නෑ උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී මේ අවුරුදු 5000ක් පවතින තත්ත්වයට හදලා තමයි මම පිරිනිවන් ඒතකොට අපි උපාසිකානේ අපි ඉගෙනගෙන තියනවා නම් අපි ධර්මය දන්නවා නම් අපි උපාසිකා වෙන්න ඕන එතකොට ඒ කියපු මේ වැදගත්ම ටික ඔයගොල්ලෝ හොඳට රෙකෝඩ් කරලා තියාගන්න අපිට චුත සිත කියලා එකක් එනවා මරණ අපි හැමෝම මැරෙනවා බොරු අදහස් තියාගන්න බෑ මැරෙන්නේ නැහැ කියලා නම් අපේ ආර්ථික සීයලා හවුවන් නැහැනේ දැන් එතකොට මුතු අපි මැරෙන එක මැරෙනවාම ඒක කිසිම වාදයක් නැහැ එතකොට අර ඒක උදාහරණයක් විදිහට ගත්තොත් බස් එකක නැගලා කෙනෙක් දැන් අපි බස් එකක නගිනවගේ වැඩ මේ කරේ බස් එකේ නගිනකොට එතන මිනිස්සු හිටියා එතකොට මම මේ ලෝකෙට එනකොට මගේ ආකිලා නැන්දලා මුත්තල හිටියා මෙතන. එතකොට මේ බස් එකේ යනකොට මං ගන්නෝ ටිකට් එකක්.
ඒ ටිකට් එකක් ගන්න මම දැන් මම අපිටම අමු ගාල් ඉඳලා මම අම්බලංගොඩට ටිකට් එකක් ගන්නවා. ඒ ටිකට් එක සමාන කරලා තියෙනවා ජනක කර්මෙට. ජනක කර්මය කියන එකේ තේරුම අපි මේ ලෝකේ ඉන්න කාලේ කොච්චර කොච්චර කාලයක්ද ජීවිත අපි කොටාගෙනම තමයි ඉන්නේ. කර්මය පෙර සංසාරي කරපු කර්ම විපාක අනුව මම මෙච්චර කාලයක් ඉන්නවා කියන එක තියෙනවා කියලා ලියවිලා. එතකොට ඒ ටිකට් එක ගන්න මම ගාල් ඉඳන් අම්බලංගොඩට ටිකට් එක ගන්න මට එන්න බෑනේ කොළඹට. මන් ටිකට් එක ගත්තේ අම්බලංගොඩට නම් අම්බලංගොඩින් බහින්න ඕනේ. එතකොට මන් මගේ හොඳ යාළුවෝ ඔක්කොම ඉන්නවා කියලාද? ඒ යාළුවෝ හිටිය කියලා හරියන්නේ නැහැ මම බහලා යන්න ඕනේ. එතන ඒ වගේ තමයි අපේ මේ සසර ගමන. ඒක හොඳට තේරුම් ගන්න. ඒක නිසා මන් කියන්නේ ගියේ චුතසිත. අපි කොච්චර පින්දහම් කරා අන්තිම මොහොතේ අපිට ලොකු හිසරදයක් ආවා කියලා හිතන්. හිසරදයක් ඇවිල්ලා වේදනාවෙන් මැරුණා නම් අපි හොඳ ලෝකෙක යන්නේ නැහැ. නමුත් අපි පින් කරලා නම් අපි වැඩියෙන්ම නිතරම හොඳ දේනම් කරේ පස්පව් කරන් නැතුව මිනිසුන්ට දන් දීලා සීල සමාධි ප්‍රඥා මේ වගේ දේවල් වඩලා හිටියා නම් හිත ප්‍රැක්ටිස් කරා නම් ඒක තමයි වැදගත්ම වචනේ හිත ප්‍රැක්ටිස් කරලා තිබුණා නම් අපි හොඳ පැත්තට අන්තිම මොහොතේ පොඩි දෙයකින් වැරදුනත් අපි ගිහිල්ලා අපි හිතමු පෙරේතාත්මිකව ඉපදුනා කියලා ඒ චූටි කාලය පැයක් වෙන්න පුළුවන් නිකන් බෝඩිමක් වගේ පෑත් දෙකක් වෙන්න පුළුවන් එකේ මිදෙනවා අපි. ඒකේ මිදිලා අපි අර කරපු පින්දහම් අනුව හොඳ තැනකට ගිහිල්ලා ඇතුල් වෙනවා. එන්න මැරිච්ච ගමන් මේ මොහොතේ මම මේ කියන්නේ රහතන් වහන්සේලා කියන බණ. මගේ නිර්වාණ නෙමෙයි ත්‍රිපිටකයේ තියෙන ධර්මය මම මේ කියන්නේ. අපි මේ වෙලාවේ මම මේ වෙලාවේ මැරුණා නම් මේ තප්පරේම මේ තප්පරයක්වත් යන්නේ නැහැ. අර කෙනෙක්ගේ ඔළුවේ කෙස් වලින් උස්සලා තව තැනක තිබ්බා වගේ අපි තව තැනක ඉපදෙනවා. ඒක මැස්සෙක් වෙන්න පුළුවන් මිනිස්සෙක් වෙන්න පුළුවන් දෙවියෙක් වෙන්න පුළුවන් බල්ලෙක් පූසෙක් වෙන්න පුළුවන් ඒක අර අන්තිම චුතසිතෙන් වෙන දෙයක් හැබැයි මම ප්‍රැක්ටිස් කරලා තිබුණේ හොඳ දේ නේද මම නිතරම මෙහෙත් හදනවා මිනිසුන්ට බැරි මිනිහට නොමිලේ දෙනවා ඒ වගේ හොඳ දේ නේද මම කරන්නේ නරක දේවල් ඇත්තටම මගේ කෙරෙනවා ගාක් අඩු එතකොට මම හිත ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ හොඳ පැත්තට මෛත්‍රී භාවනාව හොඳම භාවනාව විදිහට කියලා තියෙන බුදුන් වහන්සේ ඒකයි නිතරම මෛත්‍රී කරන්න අපේ ජීවිත ගැන සහතික දෙන්න යන්න එපා මම තාම මෙච්චරයි මට පෙන්ෂන් යන තව අවුරුද්දක් තියෙනවා ඔය මතා හරියන්නේ නැහැ මරණෙත් එක්ක මේ තප්පරේ වෙන්න පුළුවන් ඉතින් වෛද්‍යවරේ මම හොඳ උදාහරණයක් දැන් කිව්වේ ගිය සතියේ වෛද්‍යවරයා ටීවී බලනකොට මැරුණා නම් අපිට මොන කතාවද කියලා තේරුම් ගන්න අපි නිතරම හිත තමන්ගේ හිත හොඳට කොයි වගේද මේකට මම ටැග්ග්ක් දෙනවා ඔයාලා හරියට කිව්වොත් එක ටැග්ග්ක් ඉෂුව කරා මේ අනිත් වැදගත්ම දෙයක් මේ කවුරු හරි කෙනෙක් කියන්න බුදුන් වහන්සේ කියලා තියෙනවා මේ හිත අපේ මෛත්‍රී හිත ආරක්ෂා කරන්න ඕනේ කොයි වගේද කියලා හැමතිස්සෙම මෛත්‍රී සාගතව හිත තියාගන්න කියලා තියෙන්නේ ඔක තමයි නිරෝගීකමේ ප්‍රධානම දේ මෙනේ අනම්මන කරලා මොනව කරත් හරියන්නේ නැහැ ප්‍රධාන දේ අපේ මනස මනස නිරෝගීව තියාගන්න මෛත්‍රී සහගතව තියාගන්න බුදුන් වහන්සේ කිව්ව උපමාවක් කොයි වගේද लोभ द्वेष मोह एनवाने अभी कृतज्ञन सोवान सोवान उन्नतेनो सकृदागामी उन्नतेनो अनागामी उन्नतेनो रहते සෝවාන් වෙච්ච කෙනාට ටිකක් අඩුයි සකෘදාගාමී වුණාට ඊට වඩා අඩුයි අනාගාමී වුණාම ගොඩක් අඩුයි රහත් වුණාම කොහෙත් වෙන්නේ නැහැ. එතකොට එහෙනම් අපි තාම හිතන්නවක් නැහැ. අපිට රහත් වෙන්න තාම හිතන්නවක් බැහැ. එහෙමනම් අපි හිත නිතරම දුවනවා. නිතරම ඔන්න දැන් මට අහන්න හිතෙනවා කට්ලට් එකක්. එතකොට ලෝභයට තමයි ගයි තියෙන්නේ. ඉතින් අඟට තාම මර මැස් එකක් ඇවිල්ලා වැහුවොත් මැස්සට ඒ වෙලාවේම ද්වේෂයක් ඇති වෙනවා. එතනට මෝහය මෝඩ සිතුවිලි එනවා බොරු අද අතන ලස්සන ගවමත් තියුණා අපහරි ලස්සන ඉතින් බොරු නිකන් මුලාවක වෙලෙනවා මේ ඇතුළට ඇදලා බලනකොට එකපාරක් හොදනකොට සායම යනවා ඉතින් ඒ වගේ මෝහ මෝඩ සිතුව ලෝභ දේශ මෝහ එනවා ඒක නවත්තන්න බෑ අපිට කරන්න තියෙන්නේ අර භාවනාව ඒ සිත මෛත්‍රී සිත ඒ කියන්නේ මට මම ඉස්සෙල්ලා මෛත්‍රී කරන්න ඕනේ මම නිදුක් වෙන්න ඕනේ නිරෝගී වෙන්න ඕනේ සුවපත්. ඒ හැමතිස්සෙම හිතන්න හිතයි ගතයි දෙකම හිතයි ගතයි දෙකම මගේ නිදුක් වෙන්න ඕනේ නිරෝගී වෙන්න ඕනේ සුවපත් වෙන්න ඕනේ මං වගේම ඒ වගේම මේ සසර ගමනේ මිදෙන්න ඕනේ දුකෙන් දුකින් මිදෙනවා කියන්නේ ඒක මේ ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා දැන් බුදුන් වහන්සේ මේ ලෝකෙ පහළ වෙලා අවුරුදු 2600ක් විතර එනවා
ඒ කාලේදී අපි කොච්චර මැරිලා ඉපදුනාද පොඩ්ඩක් හිතුවද ඔයගොල්ලෝ ඒවා කීව දැන් අවුරුදු 80ක් තියන්නකෝ 80 කීයක්ද 2600ද මො මැරෙනෝ ඉපදිති ඉපදි තාමත් ඉපදෙනවානේ අපි කොච්චර බල්ලෝ වෙන්නේ නැද්ද පූසෝ වෙන්නේ නැද්ද හරක් වෙන්නේ නැද්ද සෝවාන් වුණොත් විතරයි හතර පහට යන්නේ නැත්තේ සෝවාන් වුණොත් විතරයි හැබැයි සෝවාන් වෙන එක අමාරු වැඩක් නෙවෙයි සමහර අය හිතනවා ඔවා බෙහෙම් පුරාගෙන එන්න ඕනේ ඔය ඒ බොරු කතාවල් සෝවාන් වුණා ඉස්සර කුස්සියේ ඉන්න කට්ටිය විශාකාසිට තියෙන අවුරුදු 7න් සෝවාන් ඉතින් ඒ සෝවාන් කියන්නේ අපි මමත්වේ නැති වෙනවා නම් මගේ 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 දරුවා මගේ මගේ මට මේ මිස්ගේ දරුවත් එකයි මගේ දරුවත් එකයි එහෙම ඒ මානසිකත්වය හැදෙනවා නම් ඊළඟ මම මගේ කියලා දෙයක් තියෙනවද දැන් මම වයසට යනවා මට නවත්තන්න බෑනේ මම ඉන්නවනේ නවත්තන්න පුළුවන් කියන්නේ බෑ ඒ කියන්නේ මම නෑ මේ 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 පංචස්කන්ධයට පංච ඉන්ද්‍රියන්ට මේක විඥානය එකතු වීමේ හැදිච්ච දෙයක් එතකොට මේකට නමක් තිබ්බා එක දෙනකොට මනෝරි කියලා මට එතකොට මේ මේම දෙයක් මේක මගේ මගේ කතා නෑ කොයිලාක හරි හදවත නැවතුනහම අපි විඥානය තමයි අපි ගෙනියන්නේ ඒක තමයි කිව්වේ ප්‍රැක්ටිස් කරන්න කියලා ඒක නිසා නිතරම මෛත්‍රී කරන්න බියුටි මේක බියුටි වැඩසටහන නන්නේ බියුටිය ලස්සන්ට වෙන්නේ මෛත්‍රී කරන කෙනාගේ දැන් මෙතන මිස්ලාගේ මුහුණ බැලුවාම අපිට තෝරනවා නම් අනිත් මිස්ලා තරහ වෙනවා ඒක හොඳ නෑ මේ මෛත්‍රී සාගත වලට අක්ගාලා ගියතයි කෙනෙකුට ද්වේෂයෙන් ඉන්නවද වෛරයෙන් ඉන්නවද මෛත්‍රී මට නම් කියන්න පුළුවන් ඕන කෙනෙක්ගේ මට පුළුවන් එතකොට මේ මෛත්‍රී සහගත වෙන්න නිතරම අර මං කිව්වා වගේ ඒක තමයි බියුටියේ මේක බියුටි වැඩසටහනේ වැදගත්ම දේ තමන්ගේ මනස ආරක්ෂා කරන්න අනිත් එක ඔයගොල්ලෝ දැන් නිදා ගන්න ගියත් දසමාසයේ උරේකත්ව හරි කියන්න පිටිත් තේරෙන්නේ නැත්තම් දැන් කරණීය මෙත්ත සූත්‍රේ කරණීය මෙත්ත කුසලේන යන්තං සන්තපදෝ කියලා ඔක්කොම මතක නැහැනේ චුට්ටක් හරි කිව්වා නම් ඒක ලොකු අනුහස අර හිත යන්නේ නැහැනේ වෙන වෙනේ වට හොඳට යන්නේ නෑඩ නිින්දෙන් පණ ගියත් හොඳ තැනක යනවා ඒක නිසා නිතරම හොඳ හොඳ දේවල් සබ්බ පාපසකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපණං ඒතම් බුද්ධානු ශාසනං බුදුහාමුදුරුවෝ කියලා නෑ පැටි පහන් තියන්න මට මෙච්චර මල් පූජා කරන්න ඕවා මේවා කියපුවා නෙමෙයි මේවා මේ පස්සේ අපේ කට්ටිය හදාගත්තු දේවල් ඒවා ශ්‍රද්ධාව වැඩෙන්න හොඳයි ඒත් මිස්ලාට වගේ දැනුම නෑනේ ගොඩක් කට්ටියට මේ ඉගෙන ගත්තත් මොලේ නෑ සමහරුන්ට ඉතින් එහෙම අයට හොඳයි බුදු පිළිමයකට හරි ගලකට හරි වැඳගෙන ඉන්නවා නම් මේ බුදුහාමුදුරුවෝයි කියලා ශ්‍රද්ධා වෙනවා එතකොට ඒක නිසා අර වැදගත් වෙන්නේ මනස සතුටින් තියන්න ප්‍රභාෂවරයි පින තියෙන කෙනාගේ මුණ දැක්ක ගමන් කියතේ ප්‍රභාෂවරයි එයාගාව දුක කලකිරි මහඳුන්හස කියලා නැහැ අතීතය මතක් කර කර ඉන්න එපා කියලා කියන්නේ එහෙම මෙනෙහි කරන්න එපා වැරදි වෙනවනේ දැන් අපි අදින් ඕන තරම් වැරදි වෙන්නේ නැති පරණ කාලේ නොදන්න කාලේ සත්තු මරන්නේ ඒව හිතන්නවත් එපා ඒව හිතන්න එපා අනාගතේ ලොකු සුරංගනා ලෝක මවන්න එපා මේ කරගෙන යන දේ අපි හරි සිතුවිල්ලේ හරියට කරගෙන යන්න කිසි කෙනෙකුට වරදක් කරන්න හිතන්නේ නැතුව වසවිස නැතුව නිෂ්පාදනය කරන්න ඒක තමයි ලොකුම වින මේ ලංකාවට අද වෙලා තියෙන තත්ත්වය හැටියට ඊළඟට අර ඔයගොල්ලන්ගේ අර අපේ ලංකාවේ ආගේ ගොඩක් ලොකු වැරදි ආකල්පයක් තියෙනවා මේ අපේ හෙළවෙදමේ දිනචර්යාවක් තිබුණා ඒ දිනචර්යාව තමයි උදේ බ්‍රහ්ම මුහූර්තයෙන් අවදි වෙනවා. ඒ කියන්නේ 4:30යි 5:30යි අතර ලොකු දීර්ඝායසක් ලැබෙනවා එහෙමයි. හොඳ වර්ණයක් ලැබෙනවා. දීර්ඝ වර්ණය කොහම සුද නෙමෙයි. හොඳේ සුද නෙමෙයි. තලේලුව දැන් අද රූප රජිනිය වෙන්නේ තලේලුව එන්නේ. ඇත්තට මේ ගුරු මතය අපේ තියෙන වර්ණ දේහ. දැන් මේ මිස් කොච්චර ලස්සනද බලන්න. ඒ මිස්ගේ මූණ ප්‍රභාෂරයි. මම මේ කිරිතේ ඉන්නවට වැරදි කියන්නේ නැපා. ඒ මිස්ගේ මූණ ප්‍රභාෂරයි. ඉතේ සතුටින් ඉන්න කෙනේ එතකොට ඒ මිස්ගේ පාට කොච්චර ලස්සනද බලන්න අපිට අපේ අන්තාවටලා දෙන ලොකෝම මහාම මොලේ නැතිකමක් තමයි සුදු වෙනවලු සුදු වෙනවා කියලා මොකද කරන්නේ අර රස දිය වලින් අර වර්ණ දේහ පුච්චනවා වර්ණ දේහ කියන්නේ දැන් මෙලනින් මෙලනින් කියන සංගතකෙන් තමයි මේ පොඩක් හරි සුදු අඩු ගතිය එන්නේ එහෙම එක්කෙනා නිරෝගී ඒ දැන් අපිට වඩා දැන් මම සුදු ගතියක් තියෙන මට වඩා නිරෝගී අර මිස් ඒ මිස්ට අවුවේ කිලෝමීටර් පහක් වුණත් ඇවිදි තෑ මට බෑ ඇවිදගෙන යනකොට ඕන්න ඉතින් අමාරි මොකෝ මේ මෙලනින් සංගතකෙන් තමයි අපි හැම පරජම්බුල කිරණ වලින් ආරක්ෂා කරන්නේ ලං මේ සූර්ය විශේෂ සමකයාසන්නේ ජීවත් වෙන රටක් අපි මේ සූර්යාලෝකයෙන් පරජම්බුල කිරණ වලින් ආරක්ෂා කරන දේ අපේ මිනිස්සු රසදිය දාපු ඒවායින් දාලා පිළිකාව හදන දේවල් ගගා පුච්චගෙන යන පිළිකාවට එදාට වබුගඩු වබුගඩු වලයි අක්මාවේ තමයි දැන්පත් වෙන්නේ ඔය චිකන් කණ අය හොඳට මතක තියාගන්න ළඟක දින්නම් ඔය ෆාම් වල ගහන ආසනෙ
කෑමටත් ආසනික් දානවා. ඒ ආසනික් වලින් අක්මාවේ දැන් පර්යේෂණය අක්මා මේ කියන්නේ වෛද්‍යවරේ දාලා දුන්නේ පත්තරේ ඒ පර්යේෂණයෙන් ඔප් වෙලා තිනවා චිකන් වල ඒ අක්මාවේ මේ තැම්පත් වෙලා තින්නේ මේ රසදිය මේ ආසනික්. එතකොට ඒක නිසා අනිවාර්යෙන් චිකන් කනවා නම් ඉඳ හිට දෙන්න ඒ හැම අයින් කරන්න. හැම අනිවාර්යෙන්ම අයින් කරන්න. අක්කොය මේ හරි රසයි කුතේ පිහිකුද්ද කියලා දෙන්න එපා. ඒ වගේ දේවල් දෙන්න නැතුව කලාතුරකින් දෙන්න කියන එක තමයි කියන්නේ. ඒකත් ෆාම් වලින් වගේ ටිකක් හොඳට වගකීමක් ඇති තැනකින් ගන්න. මේ ඕවා නොකන තරමට හොඳයි. හැබැයි මතක තියාගන්න මේක වැදගත්ම කරුණක් මේ කියන්නේ විටමින් B12. විටමින් B12 අත්‍යවශ්‍යයි මිනිසෙකුට. ඒ කවුරු හරි මේක දෙහිවල එකේදී අහුවා. ඒක කවුරු හරි දන්න කෙනෙක් මෙතන ඉන්නවනම් කියන්න විටමින් B12 වල තියෙන ප්‍රයෝජන මොනවද? ඔව් මතකේ වැඩි වෙනවා. අනිත් එක තව දෙකක් තියෙනවා. මතකේ වැඩි වෙනවා විටමින් B12 වලින්. අනිත් එක ස්නායු පද්ධතිය. ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ ස්නායු කියවහම හැපෙනීම, කන් ඇසීම, මේ අපිට දැනීම, ඒ ඔක්කොම අයිති. ඊළඟට අනිත් එක වැදගත්ම දේ. දැන් බඩහිර වෛද්‍යවරු කියනවානේ මේ ළමයා වෙජිටේරියන්, මෙයාට ඔපරේෂන් එක කරන්න බෑ කියලා. ඒ කියන්නේ ඇයි? විටමින් B12 මෙයා නෑ. ඒ කියන්නේ ශාක ලෝකයේ විටමින් B12 දුර්ලභයි. ශාක ලෝකයේ විටමින් B12 හොයාගන්න අමාරුයි. තියෙන්නේ චූට්ට පොඩි 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 ප්‍රමාණවලින්. සත්ත්ව ලෝකේ තමයි විටමින් B12 අධිකව තියෙන්නේ. එතකොට නමුත් එක ක්‍රමයක් තියෙනවා. ශාක ලෝකයේ වෙජිටේරියන් කට්ටියට කන්න ඕනම දෙයක් තියෙනවා. ඒ මොකද්ද? විටමින් B12 ගන්න ක්‍රමයක් තියෙනවා. ඔව් අන්න මේ මිස් කියන එක තමයි මුං ඇට, කඩල, කව්පි, දියබත්, රෑට පෙගෙන්න දාන ඕනම දෙයක්. රෑට පෙගෙන්න දාන විශේෂයෙන් ප්‍රෝටීන් අඩංගු. රෑට පෙගෙන්න ඕනේ. පෙගෙනකොට බැක්ටීරියාවක් වර්ධනය වෙනවා. ඒක අපේ ඇඟට හිතකර බැක්ටීරියා. බැක්ටීරියා කියන්නේ ඔක්කොම නරක ඒවා නෙමෙයි. හිතකර බැක්ටීරියා. එතකොට හිතකර බැක්ටීරියා වර්ධනය වෙනවා රෑට පෙගෙන්න දැම්මහම ඒ බැක්ටීරියාව සත්වයේ ඒ තුලින් අර ශාකයේ විටමින් B12 ඇති වෙනවා. හොඳට මතක තියාන්න අනේ මම වෙජිටේරියන් ඕවා කන්නේ මේවා කන්නේ කීකී ඉන්න එපා. පෝෂණ දැනුම ගන්න. අනිවාර්යෙන් කඩල කව්පි මුං ඇට දියබත් ඒ වගේ දේවල් රැට පෙගෙන්න දාලා කන්නම ඕනේ වෙජිටේරියන් නම්. ඒ නැත්තම් තම ලෙඩෙක් වෙනවා ඔපරේෂන් එකක් ආවම ඒකෙම මැරෙන්න වෙනවා එපා. ඒක නිසා මේ සත්ත්ව ද්‍රව්‍ය දැන් අතීතයේ සත්ත්ව ද්‍රව්‍ය ආගම පැත්තකින් තියලා බැලුවොත් සත්ත්ව ද්‍රව්‍ය කන එක හරි හොඳයි අතීතේ. ඒ කාලේ වස විස ගැහුවේ නැහැනේ උඩේ ගෝණෙක් මැරුවා නම් හවස වෙනකොට බෙදාගෙන ඔක්කොම කාලා ඉවරයි එපා. දැන් අදේ තත්ත්වේ නැහැ ඒකයි වෙලා තියෙන්නේ. ඒක නිසා මම උක හාමුදුරු සිරිදම්ම ඔය මොකක්ද ඒ සමන්ත භද්‍ර කියන හාමුදුරු බණක් කියනකොට මම ඉගෙනෙම කෝල් එක අරන් ඇහුවා. එතනදී කිව්වා බණට මොකද්ද මේ සත්ත්ව ද්‍රව්‍ය කෑමට වරදක් නැහැ චේතනාවක් නැතුව එහෙම කියලා අනුමත කළා. මම එමෙලෙම ගත්ත ෆෝන් එක මගේ හොඳ වෙලාවට වැඩ කරා ජනතාවගේ පිනට වැඩ කරා. ඒ මම ඇහුවා මේ හාමුදුරනේ ඔබ වහන්සේ කියන දේ සත්‍යයි. නමුත් එදා තිබුණු මස්ද අද තියෙන්නේ කියලා. දැන් ඒ වගේ හාමුදුරු නමක් එහෙම කිව්වහම ඒක ලොකු වැරද්දක් නේ. ඒක මිනිස්සු පිළිගන්නවනේ. තේරෙන මිනිස්සු පිළිගන්නේ නැහැ. නොතේරෙන මිනිස්සු පිළිගන්නවා. එතකොට එදා තිබුණු මස් මං තේරු කළ දුන්නා. එදා හරකෙක් මැරුවොත් උදේට බුදුන් වහන්සේ කියලා නෑ මරන්න. මැරිච්ච දේවල් ගන්න කියලා තියෙන්නේ. කැලේක ගියොත් අර ගෝණෙක් මුවේ කුටැන්නලා මරනවා. එහෙම ඒවා තියෙනවා නම් ගෙල්ලහාවට වරදක් නැහැ කියලා කියලා තියෙන්නේ. වැරදිලා හරි මම අහන්නේ එදා මුවෙක් මැරුවා නම් හවස වෙනකොට ඒක බෙදෙන ඉවරයි. තවත් මේ පොටෑසියම් නයිට්‍රේට් අරක මේකක ගතියන්න ඕනේ නැහැ. එතකොට අද මොකද්ද තත්ත්වේ? දැන් අද ඔහොම බණක් කියනවා. වුණාම මිනිස්සු ඔක්කොම ගෙල්ල අනේ ආඳුරුව කිව්වනේ කියලා අහනවා. කන්නේ අර පිළිගාව ගහපු ඒවා වස නිසා කන්නේ. මං එමෙලෙමයි ආඳුරුව කිව්ව දේ තමයි. මම බැරි බණට හරි ආසයි. මොකද නියම චතුරාර්ය සත්‍ය කියවෙනවා. මට ඒ හාමුදුරුවන්ගේ දේවල් අවශ්‍ය නැහැ. දැන් මම මේ මිස් ડોක්ටර් කෙනෙක් නම් මට දියවැඩියාව තියෙනවා නම් මම මේ මිස් ගාට මේ ડોක්ටර් ගාට ගිහිල්ලා ඉල්ලනවා නම් දිය මට දියවැඩියාව තියෙනවා කියලා ඒ ડોක්ටර්ට දියවැඩියාව තියෙනවා කියලා ඉතින් මට ඒක අදාළ නැහැ. මගේ ලෙඩේට බෙහෙත් ටික දෙනවා නම් ඒ ડોක්ටර් කෙනෙක් නේද? ડોක්ටර් කෙනෙක් වෙන්නේ ක්වොලිෆයිඩ් වෙච්ච නිසානේ. අපි අනුගේ දොස් හොයලා අපිට වැඩක් නැහැ. අපිට අවශ්‍ය දේ අපි ගන්නගෙන අපි හැදෙන්නේ යෝනේ. නිතරම අපි ගැන හිතන්න, අනුන් ගැන හිතන්න මේපා.
අනුන්ගෙන් හිතන්න ඕනේ හොරෙක් සතුරෙක් ඉන්නවද සැලකිල්ල තියාගන්න අනු විවේචනය කර කර අනුන්ගෙන් හොය හොය ඉන්නවට වඩා තමන්ගේ හිත ගැන හිතන තමන්ගේ හිතට දැන් අපුරු සිතුවිල්ල මං කිව්වනේ කොයිලයි වැරද්ද නැහැ කියලා මේ තමන්ගේ හිත පරිස්සම් කර ගන්න අනුන්ගෙන් හොයන්න යන්න එපා විවේචනය කරන්නත් එපා හාමුදුරුවෝගේ වැරදි හොයන්න යන්නත් එපා අපේ සිතුවිල්ල අපි ශ්‍රද්ධාවෙන් දෙනවා නම් එච්චරයි අපිට ඒ කර නැහැ ගිනිය ඒගොල්ල කරන්න පව අපිට ඒක අදාළ නැහැ एक निशा मंगे मस मालू गए ना मैं मंगे मैं आप निष्पादन गए जन्म देना मैं कटी मम की बहुम पारिश्रम का बवा गना मुद्दे तमें बवा गना बीहाल हर काम हनकोट नीतर कुमर बवन अब कुमर कपन को वैद्यवर अभी मीमटी अपन अम्मे कुमर इंदम මේ මට මේ මේ මයිසුන් දැල් වලින් හතරක් ඕනේ මාස තුනෙන් තුනට කුඹුරු හරියනවා එතකොට දැන් මිස්ලට කරන්න තියෙන්නේ ඕඩර් එක දාලා තියන්න මේ අනේ මට මේ මාස තුනේ කුඹී ටික ඕන නැත්නම් ඔයගොල්ලෝ මට තියන්න ඔය වෙන්නේ මේ ගයි වී ගබඩා වලට ගහන කිමිකල් එක මුලින්ම ගහලා තමයි වී ටික ඇතුල් කරන්නේ ඊට පස්සේ වී ටික කොටනෝ කොටනකොට ආපහු කොටපු හරකට ආයි ගහනවා ඊළඟට ආයි පැකට් කරනකොට පැකට් එකට ගහනවා ඉතින් ඒයි මසකන්නේ මොලේ අපි ඉගෙනගෙන වැඩක් නැන්නේ මේවා ප්‍රායෝගිකව දන්නේ නැත්තම් ඒක නිසා කරන්න ඕනේ වීහාල වවන දමුණු බලාතේ වවන හොදට වවන පැති තියෙනවා මිස්ලට කරන්න තියෙන්නේ ගිහිල්ලා ඔය ට්‍රිප් එකේ ට්‍රිප් නේ යනවානේ හැමෝම ට්‍රිප් යනවානේ ට්‍රිප් යනකොටම කියන්න දන්රාදුරේ යනවනම් කියන්න මේවට මොකුත් යහන් නැතුව අපිට මේ ගෝණි පහක් තියන සියල සල්ලි සල්ලි භාගයක් හරි දීලා එහෙනම් ඕඩර් කරලා මේක කරගන්න එතකොට මාස විසනේ තුපතේ लंका जनता गोडाकोरा දරුවව කොහොම හරි දවසට පැය භාගයක් හරි දාන්න කියවන්න ඒකෙන් විතරයි දරුව හදා ගන්න පුළුවන් දරුව පරිසම් කර ගන්න පුළුවන් ඒ ටිකෙන් විතරයි මම ෆෝන් එක දෙන්න ඉස්සෙල්ල කියන්න හුදේ ඉස්සෙල්ල මේ ආටිකල් එක කියවලා ඉන්න අද ඒ වගේ දවසට අනිවාර්යයෙන් විනාඩි 5ක් විනාඩි 10ක් හරි වෙන් කරන්න හොඳ වටින ලිපි යනවා මේ සතියන්තේ පත්තරවල විශේෂඥ වෛද්‍යවරුන්ගේ ලිපි යනවා ඒව කියවන්න දෙන්න පත්තර මාධ්‍ය අන්තිමයි මාධ්‍ය අන්තිම බාල තත්ත්වයට වැටලා තියෙන්නේ මොකද අපේ ගෙදරට හැම පත්තරේම ගන්නෝ එළියේදීම පත්තරේ ඇතුලේ කෑලි ගොඩක් ඒවා එළියට විසි කරලා තමයි ඇතුලට ගියේ. හුඟක් ඒවා හොඳම දේවලුත් තියෙනවා. 100ට 70 170ක් තියෙන වැඩක් නැති ඒවා 100ට 30ක් තියෙන හොඳටම වටින ඒවා. ඒ ටික ගන්න කොච්චර ලෝභ හිතන්න එපා පත්තර මොලේට කෙලිම විසි ගන්න දරුවේ නරක් වෙයි. හොඳට කල්‍යාණ පහ ධර්මානේ මේ කේශ කල්‍යාණය, චවි කල්‍යාණය, දන්ත කල්‍යාණය, වයක් කල්‍යාණය, මාංශ කල්‍යාණය. ගොඩක් අය අන්තිම දෙක දන්නේ නැහැ. වයක් කල්‍යාණය කියන්නේ වයස ගියත් වයස පේන්නේ නැහැ. මාංශ කල්‍යාණය කියන්නේ උසට සරලන මහත තියෙනවා. නැට කටු බේරිලා මම දැන් ඩයට්, මම දැන් ගාන අඩුයි, මගේ බර අඩුයි, ඔය බොරු ආකල්ප ටික වහාම ඉවත් කරන්න. ඕක නෙමෙයි පංච කල්‍යාණය. මාංශ කල්යاني උගලන්ට වෙනවනේ පන්සලකට ගිහිල්ලා බලන්න මල්ලිකා දේවිය විශාකා සිටු දියණිය හොඳට තියෙනවනේ හොඳ මාංශයක් ඇතුවනේ අර පින්තූර වලින් යට කටු බැඳලා තියෙනවද බලන්න කෙනෙක් ගිහවා ඒ බොරු අදහස් තියාගන්න එපා උසට සරිලන BMI එක දැන් අද කාලේ කවුරුත් දන්න දේවල් උසට සරිලන බර තියාගන්න බර වැඩි වගේ දැනුනහම අපි ඒව සම්බන්ධ කරලා තමයි නිෂ්පාදන හදලා තියෙන්නේ රට නිරෝගී කරගන්න. උදර මට්ටු ගොඩාක් ප්‍රසිද්ධයි ඔයගොල්ලෝ අහලත් ඇති. අපි තමයි මට්ටුව පටන් ගත්තේ. ලංකාවට මට්ටු කතාව ආවේ අපි අපිට hina වුණා මුලින්ම මට්ටුව ආවා. නමුත් හැමෝම මට්ටු හදනවා. හැමෝම දැන් මේ මොකද ඒක ජනප්‍රිය වෙච්ච නිසා උදර මට්ටු ග්‍රීන් හර්බල් කියලාම දැන් අපි නම දාලා තිනවා. ග්‍රීන් හර්බල් උදර මට්ටුවේ වෙනස වර්ග 18ක් වෙනවා. ඔබලා දන්නව බොරක සියඹලා කුරුඳු කරපුංචි ඔය වගේ වර්ග 18ක්
උංගා වටින අපේ ඖෂධ වර්ග තියෙනවා මේ කටු බෙහෙත් වර්ග තියෙනවා එතකොට 18ක් තියෙනවා ඒ ඒක හරියට ඩොක්ටර් කෙනෙක් ගෙදර ඉන්න වගේ තමයි උදර වට්ටුවක් ගෙදර තියෙනවා ඒ කියන්නේ රැට කෑම කාලා පැය බායකට පස්සේ අරක වකල්ලා දීවහම උගල රෂම් බීලා තියෙනවනේ රෂ අර බබාලා හම්බුණාම අහන්න පොඩ්ඩක් හදලා දෙන්නේ අම්මලා යන්නේ ඒ රහ තියෙන්නේ ඊට වඩා රහයි මිහිරි රහ කිසිම ලෙඩක් ඉන්නේ නැහැ ඒ කියන්නේ දැන් කාන්තාවන්ගේ විශේෂම අවුරුදු 40න් පස්සේ ගර්භාෂයේ හැදෙන ෆයිබ්‍රොයිඩ් ෆයිබ්‍රොයිඩ් කියලා අහිංසක ගෙඩි කියලා කියන ගැමි භාෂාවෙන් ඒවා පිළිකා නෙමෙයි කවදාකෝ ඒවා පිළිකා වෙන්නේ නැහැ නමුත් ඒවා පොඩි පොඩි බුබුල් විදිහට ඇවිල්ලා ගැහෙනවා ඒවා හැදෙනවා ගැහෙනවා ඒ වගේ එන්නේ සමහර ඒවා ලොකු වෙනවා ලොකු වුණාම ඩොක්ටර්ට පෙන්වුවාම කියන්නේ ගර්භාෂය පිටින්මයින් කරන්න කියනවා මහා අපරාධ ඒකට කියන්නේ මහා අපරාධ ආයුර්වේද එහෙම වැඩ කරන්නේ නැහැ ආයුර්වේද කපන වැඩ කොටන වැඩ ගර්භාෂය පිටින් අයින් කරන වැඩ ඔහ කරන්නේ බැරිම තැනකදී විතරයි ඒක නිසා මුලින්ම ඕගොල්ලෝ ආයුර්වේද වැඩක් කරන්න. පස්සේ බැරි වෙනකොට යන්න කපන්න කොට. අපේ මිනිස්සු එහෙම නෙවෙයි. අද පොඩි දෙයට දැන් මේ හෝමෝන්ස් වෙනස් වෙන වයසේ දරුවෝ ඉන්නවා නම් ඕගොල්ලෝ බලන්න විස ගෙඩි කියලා එනවා. නිකන් විසප්පුව වගේ එනවා. ඒ හෝමෝන්ස් වෙනස් වෙනකොට වෙන්නේ අපේ දරුවන්ටත් ආවා. ඒ වෙනස් වෙනකොට මේ අම්මා බලන්නේ බය වෙලා දුවන ගිහිල්ලා වෙස්ටර්න් ඩොක්ටර්ට බෙන්නනවා. ඩොක්ටර් කියනවා මේක ඔයාට පේනෝ නේද හැරවල් වල මේක පොඩි සර්ජරියක්. සර්ජරියක් කියලා ඒක කපන්න කියලා ඉතින් තුවාලයක් කරලා මාස 3-4 දුක් විඳින වැඩක් ආයුර්වේද තියෙනවා ගෙඩි පැලස්තරේ ගෙඩි ඔගල ආයුර්වේද ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා ගෙඩි පැලස්තරේ කොහම දන්නවා අර පැලස්තරේ මැද්දෙන් අර විසප්පුවේ මැද්දෙන් හිල් කර මේ හිඩස කපලා රෝස් කෑල්ලකින් ඒ පැලස්තරේ කියන්නේ මෙහෙම ගාන්න තියෙන්නේ බටේට ගාලා අරක තියලා බැඳහම දවස් 3ක් යනකොට අර මැද තියෙන්නේ කොස්සක් ඒ කොස්ස පිටින්ම අර හැලුවා ටික එළියට එනවා දවස් තුනේ යනකොට අර කොස්ස එනවා එළියට. ඒ තරම් පවර්ෆුල්. මේ ආයුර්වේද කියන්නේ හර්බල් කියන්නේ ඒ තරම් පවර්ෆුල්. ඉතින් ඇයි ඔයගොල්ලෝ මෙච්චර මේ පොඩි වැඩේට අර දරුවා උසන් ගිහිල්ලා, කපලා, කොටලා, ඊළඟට ඉස්කෝලෙන් නිවාඩු දා. මං කියන්නේ පොඩි දේ පොඩියෙන් ගන්න. පොඩියෙන් අරගෙන අනිත් එක ලෙඩ නොවී ඉන්නයි අපි ට්‍රයි කරන්න ඕනේ. ලෙඩ හදාගන්න අපේ ලංකාව හැදෙලා තියෙන්නේ. ඔන්න බඩගින්න කියන්නේ ලෙඩක් ඇත්තටම බඩගින්න එනකන් ඉන්නවා. ඔන්න හතර ඉතරනකොටනේ බඩ දන්නගන්නේ. දැන් නම් බඩගිනි කියලා ගිහිල්ලා හොද්දටම කන උගුර ළඟටම. එතකොට ලෙඩේ හදාගෙන ඒගොල්ලෝ බෙහෙත් කරනවා වගේ වැඩක්. ඔන්න ආයුර්වේද හැටියට කන හැටි මතක තියාගන්න ආමාශයෙන් භාගයයි කෑම කාලක් වතුර කාලක් වාතයත් එක්ක ගැටෙන්න තියන්න ඕන. ඒක තමයි හරි ක්‍රමේ. කොච්චර දවසට පස් පාරක් කෑවත් කිසි ප්‍රශ්නයක් නැහැ. සමහර දායක මේ හේම කොළඹ ලේඩි කෙනෙක් ඒ ගියේ කෙනෙක්ගේ නෝනා කෙනෙක් මට නිතර කතා කරනවා අනේ මැඩම් මට කන්න ඕනේ දරුවට රිපීට් කරනවා යා මට නිතරම කන්න ඕනේ ඉතින් මං කිව්වා කන ක්‍රමයේ දැන් කියලා දීලා දැන් ගොඩාක් බරට හිටිය 108ක් බර ඉතින් දැන් ගාක් උදර මට්ටු බොනෝ දිගටම ටැබ්ලට් අපේ දෙකක් යනවා ටැබ්ලට් එක උදේට බොනෝ පවුඩර් එක රැට බොනෝ අර බඩගිනියක නඩකන් තියෙන රට රජු හරි මොනවා හරි අර ටික ටික කන්න ඒ කියන්නේ කාපු ගමක් කන්න එපා. දැන් අපි උදේට දවල්ට කෑව කියලා ඉතින් කාලා ආයි දිනාට දැන් කන්න යන්න එපා. එතකොට ජීර්ණ වෙන්නේ නැහැ හරියට. කාලා පැයක් විතර ගියාට පස්සේ බඩගින්නක් වගේ දැනෙනවා නම් පොඩි දෙයක් මොනවාරි කන්න. පස් පාරක් කෑවක් කමන්නේ ටික ටික. ගොඩාක් අර ආමාශය කියන්නේ මල්ලක් වගේ ඔකට පුරවන්න වෙන්නේ මොකද්ද? අරක දිරවන්න අමාරු වෙනවා. හරි. දැන් මම මේ පොඩ්ඩක් මෙතන කියන්න. කෙටියෙන් කියන්නම් මේක පොඩ්ඩක් හොඳට අහගන්න. gold skin cream එක beauty එකේ ඕනම කෙනෙක්ගේ කුරුලෑ ලබකැලෑ මේක පොඩ්ඩක් එකින් එකනාතේ අමනවනම් හොඳයි. ඔක රසායනික දේවල් කිසිම දෙයක් නැහැ. අපේ කාන්තාව ගොඩාක් රැවටිලා දුක් විඳින දෙයක් නිසා. ඔක බලන්න සුවඳ. සුවඳෙන් ඔකල herbal තේරුම් ගන්න. ඔකට තමයි herbal කියන්නේ. නැතුව මේ පිළිකාකාරක chemical දාගෙන මේ මොනවද රසදිය දාගෙන ඒවා මේ කරන වැඩ නෙමෙයි ඔය ඕවා ගෑවහම කුරුලෑ ලබකැලෑ ඔක්කොම ඉවත් වෙනවා ඊළඟට